వేసినటువంటి కరు సాధన దేశం నమో తత్ భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తత్ భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తత్ భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ सदा पूजनीय वंदनीय महासंग्रत्न अवसराई श्रद्धा बुद्धि संपन्न कारुणिक पिंगतुनी मे हेम दिनाम तमं लभु मनुष्य जीवित तम तमंत ही नोवेन एवगे मेलो जीवित पुरावटम तमंत हित हिता संतोष वेन्नत पुलवां एवगेम मे मुल जीवित आशीर्वाद एवगेम मे दुःखसहगत संसार कतरें अतमिदीमत हेतु पारमी तिवीमत तरं शक्तिमत वटिना पिंकमत सिद्ध करगन अवसान वेच्च मोहत ए तमाई मेट බොහෝ කාලයකට මාස ගණනකට විතර කලින් ඉඳලා බොහෝම ශ්‍රද්ධා අධ්‍යාසයෙන් යුක්තව මහා සංඝරත්නය අරමුණු කරගෙන කුටි ආවාසයක් සකස් කරලා පූජා කරන්න ඕන කියන කලන සිත් කලන අදහස් ඇතුළු ඊට මුලින්ම අපේ නිහාල් රණසිංහ මැතිතුමා නීලමණි රණසිංහ මැතිණිය ඒ වගේම මෙහිටම කල්යාණ මිත්‍ර භාවයෙන් අපේ ශ්‍රියානි අභිසූර්ය මැතිණියගේ ආශිර්වාදය ලබා ගනිමින් ඉසානි අභිසූර්ය මැතිණියත් එක්තු වෙලා ඒගොල්ලෝ කරන් හදනේ මහා සත්පුරුෂ පින්කමට තමන්ට හැකි සෑම ආකාරයකින්ම ශක්තියක් වෙමින් ධෛර්යයක් වෙමින් නිලන්ති නෝන මෙතනත් ඒකට මේකතු වෙලා ඒ වගේම තමන්ගේ කල්යාණ මිත්‍ර ඥාති හිතයිසී අනිත් බොහෝ දෙනෙකුගේ අවවාදාන ශාසනාව ලබා ගනිමින් මේ පින්වත් හැම දිනාම මේ සම්බුද්ධ ශාසනයට මහත් උපකාරයක් සිද්ධ වෙන ඒ වගේම බුද්ධ ශාසනයේ මොහොතක් හෝ ලෝකයේ පවතින්ට හේතුපනිස්්‍රය වෙන මෙබඳු වටිනා පින්කමක් සිද්ධ කරගන්නට කටයුතු කළලා ඒ පින්කම අවසන් වෙන අවස්ථාව. පින්වතුන් එදා ලෝතුරා බුදුරජාණන් වහන්සේ සාරා සංකේය කල්ප ලක්ෂයක් පෙරුම් පුරලා එදා විජයශ්‍රී ජයශ්‍රී බෝධින් වහන්සේ අභිහසදී සියලු කෙලෙස් නසල සර්වත්තා ඥානයට ඥානේ ලබාගෙන මේ මක්කොනක් පරක් සිරක් නැති අනවරාගු සංසාරේ ඒ මේ ඇත ඇවිදිමින් දුවමින් සැරිසරමින් දුක් විඳින අහිංසක ලෝකයට ඒ සද්ධර්මය දේශනා කළා. මේ අහිංසක ලෝක සත්වයෝ නිවන් නැමති මහා සමුද්‍රයට ගොඩනං වෙලා පංචාවිස්වසක් මුළුල්ලේ ලෝකයාගේ හිත පිණිස සුව පිණිස සැප පිණිස තථාගතයන් වහන්සේගේ ජීවිතය කැප කළා. තමන් වහන්සේගේ ආයු ප්‍රමාණය ලෝකෙට සේවයක් කළා. මහා කාරුණික ලෝතුරා බුදුරජාණන් වහන්සේ මතුමේ ශාසනය ඇසුරු කරගෙන මතු පහළ වෙන්නා වූ අහිංසක සත්‍යයන්ටද නිවන් නැමති සමුද්‍රයට යන්නට මග විවර කරමින් සද්ධර්මයේ නැමති දඬු ඇට පහන් ලෝකයේ දල්වලා මහා සංඝරත්නයට ඒ සද්ධර්මයේ නැමති දඬු ඇට පහන බාර දීලා පිරුවන් පවදාලා එදා ඉඳලා බුදුරජාණන් වහන්සේ සතු සියලු බුද්ධ කෘත්‍යයන් සංඝය සතු අවශ්‍ය දුකම් ටිකක් මේ සියල්ලම සිද්ධ වුණේ
මහසංගරත්නය තුළින් මහසංගරත්නය තමයි පින්වතුනි මේ ලෝකයේ තුල මේ ශාසනය එදා ඉඳලා අද දක්වාම පවත්වමින් මේ අහිංසක ලෝකයට සතර දුක් විඳ නිවන සත්‍යධර්මයේ ලෝකයේ තුල පැවැත්වේ. ඉතින් මේ ලෝකයේ මහ සංඝරත්නය වැඩ ඉන්නවා නම් වැඩ ඉන්න තාක් බුද්ධ ශාසනයේ ලෝකයේ පවතිනවා. ඉතින් මේ පින්වතුන්ගේ උදව් උපකාර මේ ශාසනයට නොලබුණා නම් මහ සංඝරත්නයට වැඩ ඉන්න පුළුවන් කමක් නැහැ. මහ සංඝරත්නය ලෝකේ අතුරුදහන් වුණොත් පින්වතුනි බුද්ධ ශාසනය ලෝකේ අතුරුදහන් වුණා යන ගණිතය යනවා. පින්වතුනි මහ සංඝරත්නය උදෙසා යම් පූජා සත්කාර කරමින් සංඝරත්නය බලා ගන්න එක, මහ සංඝරත්නය රැක ගන්න එක කොච්චර ගරු කළා තථාගතයන් වහන්සේ සැලකුවද කියනවා නම් තථාගතයන් වහන්සේගේ සුළුමැව් වූ බුද්ධ මාතාව යන නම ලැබු මහා ප්‍රජාපති ගෞතමී කරණින් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ උදෙසාම පිළියෙල කළ සකස් කළ කරන භාග්‍යවතුන් වහන්සේට පිළිගන්න චීවරය භාග්‍යවතුන් වහන්සේ පිළිගන්නේ නැතුව ගෞතමී සාංගිකව පූජා කරන්න සංඝයාට දෙන්න කියලා මතක් කළා. ගෞතමී තෙරණින් වහන්සේ මතක් කළා ස්වාමීන් භාග්‍යවතුන් වහන්සේ මේ චීවරය මම භාග්‍යවතුන් වහන්සේ උදෙසාමයි පූජා කළේ කියලා. ඒ භාග්‍යවතුන් වහන්සේ තුන්වෙනි වර දක්වාම ප්‍රතික්ෂේප කළා. පෞද්ගලික දාන මං කිසි වෙලාවක වර්ණනා කරන්නේ නැහැ. ඒ නිසා සංඝයාට පූජා කරන්ට සංඝයාට පූජා කළාම මට දායිති වෙනවා කියලා සංඝීකවම ඒ චීවරේ පූජා කළා. පින්වතුනි සියලු සතර දුක අවසන් කළ මහා ප්‍රජාපති ගෞතමී තෙරණියට පින් අවශ්‍ය නැහැ. නමුත් භාග්‍යවතුන් වහන්සේ මේක අවස්ථාවක් කරගත්තා පස්චිම ජනතාවට කුසල් වැඩෙන ආකාරයට පින් කරන්නේ කොහොමද කියන එකත් ඒ තුලින් මහා සංඝරත්නයට පින්වතුන්ගේ දෙනෙත් යොමු කළා. මහා සංඝරත්නයට උපස්ථාන කළා උපස්ථාන කරන්ට සකස් කිරීමත් කුමක් නිසාද? මහා සංඝරත්නයට උපස්ථාන කළා මහා සංඝරත්නයේ ලෝකෙ වැඩ ඉන්න තාක් බුද්ධ ශාසනයේ ලෝකෙ පවතිනවා. බුද්ධ ශාසනයේ ලෝකෙ පවතින තාක් මේ අහිංසක ලෝකයට සසර දුක්ගිනි නිවන සද්ධර්මයේ පණිවිඩය ලෝකෙ පවතිනවා. ඉතින් මේ සද්ද අන්තිමට සද්ධර්මයේ ආරක්ෂාවයි තථාගතයන් වහන්සේ මේ හැම දෙයක් තුළින්ම පැහැදිලි කරලා පෙන්වුවේ. ඉතින් මේ පින්වතුන්ට මතක් කරනවා මේ පින්වතුන් මේ කළ කැපකිරීම මේ උපකාරය සම්බුද්ධ ශාසනයට කළ මහා උපකාරයක් යන ගණේට යනවා. මේ ස්ථානයන් ඇසුරු කරගෙන හෙට දවසේදී වේවා කවදාම දවසකදී වේවා යම් කිසි ස්වාමීන් වහන්සේ නමක් ගුණධර්මයක් වඩා වර්ධනය කරගන්නවා නම් යම් අතිගමයක් ලබනවා නම් එවගේ මේ ස්ථානයන් ඇසුරු කරගෙන යම් ධර්මඥානයක් පහළ කරගෙන මේ ලෝකයට ඒ සද්ධර්මයේ පණිවිඩය කියලා දෙනවා නම් ඒ හැම කුසල ක්‍රියාවකටම ඒ හැම පුණ්‍ය ක්‍රියාවකටම මේ පින්වන්ත සියලු දෙනාම සහ සම්බන්ධ වෙලා තියෙනවා කියන එකත් මතක් කරනවා. ඒ වගේම පින්වත්තුනි මේ තුලින් ජනිත වෙච්ච කුසලය මෙන්න මෙච්චරයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. අසංඛේයං අප්පමේයං වදාමි සංඛ්‍යාව ප්‍රමාණයක් කරන්ට බෑ කියලා බුදුජාණන් වහන්සේ පෙන්නන මේ සාංගික දානයන් ගාන සංසය. ඉතින් එබඳු වටිනා පින්කමක් ඔගොල්ලෝ අද දවසේදී සිද්ධ කරගත්ත සමහර විටක ඔගලන්ට හිතෙන්න පුළුවන් අපිට ඉතින් පින් කියලා වැඩක් නැහැ කියන එකත්. මොකද සමහර ඇත්තෝ අර්ථ දක්වන තැන් මම දැකලා තියෙනවා.
පිනුත් එපා පින් කියන්නේ අවිද්‍යාව පස්යෙන් හටගන්න සංස්කාරයකට සතර දික් වෙනවා කියලා. නමුත් පින් මුතුන කිසි වෙලාවක කුසලයට සතර දික් වෙන්නේ නැහැ. පින් මුතුන කුසලයටවත් අකුසලයටවත් නෙමෙයි සතර දික් වෙන්නේ නුවණ නැතිකමටයි කියන එක මම මතක් කරනවා. මේ වගේ කුසල ධර්මයන් නිවනට උපකාරී පිණිස පවතිනා මිසක සතර කෙටි කරගන්න උපකාරීව පවතිනා මිසක සතර දික් කිරීම පිණිස පවතින්නේ නැහැ. ඒ වගේම කුසලයක තියෙන වටිනාකම මෙන්න මෙච්චරයි කියලා කියන්න බෑ. දවසක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි මේ පින කියන ධර්මතාවය හරිම බල සම්පන්නයි, හරිම අද්භූත ආශ්චර්යයි. මහණෙනි බ්‍රහ්මයන් සහිත චක්‍රයන් සහිත සතරවරුන් රජදරුවෝ ඇවිල්ලා මට වන්දනා කරනවා. නමුත් පින් කරපු අයට උපස්ථාන කරන්න මටත් යන්න වෙච්ච අවස්ථාවක් තියෙනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් වෙච්ච මටත් පින් ඇති අයගේ පින්කමේ ආශ්චර්ය කොච්චරද කියනවා නම් ඒ පුණ්‍යවන්තකම නිසා ඒ අයට උපකාර කරන්ද ඒ අයට උපස්ථාන කරන්ද මටත් යන අවස්ථාවන් සිද්ධ වෙලා තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. ඒ වෙලාවේදී භික්ෂුන් වහන්සේලා අහනවා, එකාද ස්වාමී භාග්‍යතුන් වහන්සේ මතක් කරනවා සුඛ සාමණේරයන් වහන්සේට අද දවසේ උපස්ථාන කරන්න උපස්ථානෙට මටත් යන්න දුනානේ මහණෙනි කියලා. මොකක් නිසාද? භාග්‍යතුන් වහන්සේ කියන බ්‍රහ්මියොත් මට වන්දනා කරනවා, සතරවරුන් රජදරුවොත් වන්දනා කරනවා, චක්‍රයත් වන්දනා කරනවා, තුන් ලෝකෙම වන්දනා කරන මට උනා අද සුඛ සාමණේරයන් වහන්සේට සේවය කරන්න යන්නේ. බලන්ද මහණෙනි පිනක තියෙන අද්භූත ආශ්චර්යමත් කම, පිනක තියෙන වටිනාකම කියලා. විචුන් වහන්සේලා අහනවා, භාග්‍යතුන් වහන්සේ එබඳු බල සම්පන්න පිනක් සුඛ සාමණේරයන් වහන්සේ කළේ කවද්ද? කොහෙද කළේ? කුමක් නිසාද කියලා ටිකක් දේශනාව දික් වෙන නමුත් ලස්සන කතාවක් මම කියලා දෙන්න. එතකොට පෙන්නනවා මහරෙනි පෙර බරණස් නුවර බරණස් රජු රාජ්‍ය කරන කාලේ ඒ නුවර හිටිය බොහොම ධන සම්පන්න සිටුවරේ බරණස් සිටානු කියලා. මේ බරණස් සිටානන්ට හිටියා එකම එක පුතේ ගන්ධක කියලා කුමාරයෙක්. ඉතින් මේ ගන්ධක කුමාරයා තරුණ අවධියට පත් වෙද්දී හදිස්සියේ බරණස් සිටානු කළුරිය කළා. ඉතින් අඬලා හැපිලා ඒ ආදාහන කටයුතු අවසන් කළාට පස්සේ බරණස් රජුගේ අර ගන්ධක කුමාරයා මාළිගාවට ගෙනල්ලා තමන්ගේ පියා සතු සිටුතනතුරේ තැබුවා. ඊට පස්සේ ගන්ධක සිටුතුමා මාළිගාවට එනකොට තමන්ගේ මාළිගාවේ ධන සම්පත්තීන් බාරව ඉන්න ලියන් නායකයන් ඇවිල්ලා එතුමා සතු වස්තුව දේපොළ එතුමට පෙන්වුවා. මේ තමයි ස්වාමීනි පියාගේ පසෙන් හම්බෙච්ච ධනෙ, මේ පියාගේ පියා, මේ ඒ පියාගේ පියා කියලා සත්මුතු පරම්පරාව දක්වා පියාගේ පැත්තෙන් හම්බ වෙච්ච රත්තරන් රෙදි මුතු මණික් මේ වගේ කෙල්ලවරක් නැති ධනස්කන්ධයක් ගණන් කරන්න පවා අසීරු. ඒ පාර අනිත් පැත්තෙන් පෙන්වුවා මේ තමයි මව්පසින් හත්මුතු පරම්පරාව දක්වා ඔබට උණු වෙච්ච ධනෙ. ස්වාමීනි මේ සියලු ධනස්කන්ධයේ හිමිය දැන් උපවහන්සේ මේක පරිහරණය කරන්නට කියලා මතක් කළා. ඒ වෙලාවේදී මේ ගන්ධක සිතානු කල්පනා කරනවා, මගේ පියාගේ ඉඳලා හත්මුතු පරම්පරාව දක්වාත් මවගේ ඉඳලා හත්මුතු පරම්පරාව දක්වාත් මහ විශාල ධනස්කන්ධයක් හොයලා 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 ගොඩ ගහලා ඒ කිසිම දෙයක් ගන්නතු එයා ඔක්කෝම හිස්සතේ මිය පරලෝ ගියා. මහ විශාල ධනස්කන්ධයක් ගොඩගෙන දැන් මල්ලංගට ආවා.
ඉතින් මමත් කවදාහරි දවසක ගොඩ ගහලා කියලා යන්න තමයි වෙන්නේ. නමුත් මම එච්චර මෝඩ වෙන්නේ නැහැ. එච්චර මෝඩ වෙන්න හොඳ නැහැ. ඒ දෙමව්පියෝ ඒ ධනේ හොයලා හත්මුතු පරම්පරාව දක්වා ගොඩ ගහලා ගියාට මම ගොඩ ගහලා යන්නතු යනකොට අරගෙන යනවා. යනකොට අරගෙන යනවා වගේයි එයා කල්පනා කළා එයාගේ හැටියට. එහෙනම් මම මොකද කරන්නේ? මේ හම්බ වෙච්ච මේසා විශාල ධනය වියපැහැදම් කළා ලෝභ නැතුව හොඳට කෑවනම් බිව්වනම් අරගෙන ගියා වගේ තමයි කියලා තමයි යාට හිතුනේ. ඉදිරියට අනුශාසනා කරන්න කෙනෙකුත් නැහැ. ඒපාර මෙයා මොකද කරන්නේ? දැන් කොහොම හරි අනිත් අය වගේ ගොඩ ගහන්න හොඳට කාලා දීලා හිටියොත් මේ ධනෙ අරගෙන ගියා වගේ තමයි කියන අදහසත් හින්දා මසුරන් ලක්ෂයක් දීලා ආහාර පාන වළඳන්න පළඟක් ගන්නට හැදුවා. මසුරන් ලක්ෂයක් දීලා ආහාර වළඳන්න ආසනයක් හැදුවා. මසුරන් ලක්ෂයක් වේදන් කළා ආහාර වළඳන උඩුමහන් තලාවක් හැදුවා. මසුරන් ලක්ෂයක් වේදන් කළා නාන තොටක් හැදුවා. මසුරන් ලක්ෂයක් වේදන් කළා එතන ඉඳගෙන නාන්න ආසනයක් හැදුවා. මේ වගේ මහ විශාල විදිහට ධනෙ වියපැහැදම් කළා තමන්ට පහසු විහරණේ හදාගත්තා. ඒකම හැමදාම දවසකට එක වේලකට මසුරන් ලක්ෂයක් වැය කරනවා. ආය කැමියට අනක් කැමියට දෙනවා මේ මසුරන් ලක්ෂයම වියදම් කළා. බොහොම මිහිරියට සුවඳට ලෝකෙ කාටවත් නැති විදිහට මට භෝජනය හදලා දෙන්න ඕනේ කියලා. ඒ හදන භෝජනය කොච්චරද කියනවනම් ජොදුම් ගණනක් දුරට සුවඳ දැනෙනවා කියනවා. ඊට පස්සේ මේ සිටුතුමාගේ ආශ්චර්ය කොච්චරද කියනවනම් මේ ගන්ධක සිටුතුමා ආහාර පාන ගන්න හදනකොට නෝර පුරාවට අඬබර ගහනවා ගන්ධක සිටුතුමා බත් කන හැටි බලන් දෙන්නේ කියලා. ඉතින් මුලින්නම් මිනිස්සු හිනාවෙවි ආවා කෙනෙක් බත් කනවා කියන එක බලන් දොයි තරම් දෙයක්ද කියලා. ඇවිල්ලා බලනකොට ඇත්තටම ඒක බලන් තරම් දෙයක් ආශ්චර්යයක්. ඉතින් පහු වෙන්න මේ අඬදෙවි ඇහෙන හැම දවසකම මිනිස්සු ඇවිල්ලා රැස් වෙනවා. එතකොට පේන්නේ. එතකොට මැහි ගහනවා. මැහි පිට මැහි ගහලා සෙනඟ වට වෙලා බලාගෙන ඉන්නවා. ලක්ෂ ගණනක් සෙනඟ මැද තමයි සිටුතුමා පත් එක කන්නේ. ගන්ධක සිටුතුමා ආහාර පාන ගන්න. ඔය කාලෙදී බරණස් නුවර එක්තරා සාමාන්‍ය මිනිසෙක් ඉන්නවා. ඒ මිනිස්යාගේ යාළුවෙක් ඉන්නවා පිටිසර ගමක. ඒ පිටිසර ගම මිනිස්යා කිසියම් කටයුත්තක් සඳහා බර්ණස් නුවරට එනවා. ඇවිල්ලා ඒ බර්ණස් නුවර යාළුවගේ ගෙදර පිටිසර මිනිස්යා ඉන්නකොට දෙක සද්දයක් ඇහෙනවා. අර බර්ණස් නුවර මිනිස්යාගෙන් පිටිසර ගම මිනිස්යා අහන මොකක්ද මේ සද්දේ? ආයි අපේ ගන්ධක සිටුතුමා බත් කන හැටි බලන් දෙන්න කියලා. අයියෝ බත් කන හැටි බලන් දෙන්න කියලා අඬදෙර ගහන්න දෙයක් තියෙනවා. ඇත්තටම අඬදෙර ගහලා හරි පෙන්වන්න තරම් සුදුසු දෙයක්. ඒකනම් එසේ මෙසේ ආශ්චර්යයක් නෙමෙයි කියලා වර්ණනා කළාම අපි කියන්න බලන්න. වහා යක් කියලා දැන් පිටිසර ගම්වැසි මිනිස්සයයි බර්ණස් නුවර මිනිස්සයයි අරසෙනක තලයට එකතු වෙලා ගිහිල්ලා දැන් ගන්ධක සිටුතුමා බත් කන හැටි බලනවා. දැන් මුඩුමහන් තලයට ගිහිල්ලා ලක්ෂයක් වටිනා තලිය අරගෙන අතට ලක්ෂයකින් නිමවෙච්ච ආසනේ ඉඳගෙන ලක්ෂයකින් නිමවෙච්ච බත අරගෙන අනුභව කරනවා. කනකොට මේකේ සුවඳ ඉඳ වැච්චට මිදෙනවා. දැන් මේ සුවඳ ආග්‍රහණය කරපු අර පිටිසර ගම්වැසි මිනිස්සයට මොන විදිහටවත් ඉන්න බෑ. පිටිසර ගම්වැසි මිනිස්සයා කියන බර්ණස් සිතානන්ත බර්ණස් පුරුෂයාට ඒක නෙමෙයි යාළුවේ. මට මේ සිටුතුමාගේ එක බක්කටක් ඉල්ලලා දෙන්න බැයිද? එපාපා ඉල්ලන්නේ ඉල්ලුවට නම් දෙන්නේ නැහැ. අපි කී දහහක් බලාගෙන ඉන්නවද එක එක දෙන්න ගියත් ඔක දෙන්න වෙන්නේ නැහැ. එහෙනම් දෙන්නේ නැහැ ඉල්ලන්න එපා. ඊට පස්සේ ආපහු කරදර කරනවා.
මට මාව මැරෙයි කියලා හිතනවා මට මේකෙන් බක්කට කම්බුන් නැත්තම් ඒ හින්දා මට කොහොම හරි බක්කට කියලා දෙන්න කියනවා හරදර කරන හින්දාම කියනවා කතා කරලා අර පොලිසිය බොහොම අමාරුවෙන් අකමැති නිසහට ගිහිල්ලා ජයශ්‍රී වේවා පිටිතුමනේ කියලා කියනවා සබ්ද කළා ඌ ඇයි කියනවා මගේ මේ පිටිසර ගම්වැසි යාළුවෙක් ඇවිල්ලා ඉන්නවා මේ යාළුව බොහොම අසරණයි ඒ වගේම බොහොම පිටිසර ගමක නොදීවුණු කෙනෙක් ඉතින් එයා මේ බර්මස්නුවර කෙනෙක් නෙමෙයි එයාට පිටිතුමනේ ඔබතුමාගේ බත්තකින් බත් හතක් කන්න කැමතියි කියනවා ඊටපස්සේ කියනවා නෑ එහෙම දෙන්න පුළුවන් කමක් නෑ මේකේ එක බත් කටක වටිනාකම ගත්තත් මතුරන් සිය ගණනක් වෙනවා එක බත් කටක වටිනාකම මතුරන් සිය ගණනක් වෙනවා එහෙම දෙන්න බෑ ආපහු වගේ පිටිසරක මිනිස්සයා මේකෙන් බත් කටක් මට හම්බුනේ නැත්තම් මම ගෙදර යන්නේ නෑ මෙතනම මරනවා කියලා බිම ඉඳගත්තා ඉතින් දැන් මොකද කරන්නේ අර බර්නස් මිනිස්සයා අනේ පිටිතුමනි මේ අහිංසකයාගේ ජීවිතය දෙන්න වක්කට කම්බුල් නැත්තම් මේ මිනිස්යා මෙතනම මැරෙනවලු. ඉතින් ඒක මහා අපරාධයක්. මේ අහිංසකයාගේ ජීවිතය දෙන්න කියලා මතක් කරනවා. ඒපාර ගන්ධක සිටුමා කියනවා මට වක්කටක් දෙන්න පුළුවන්. හැබැයි මගේ ගෙදර අවුරුදු දෙකක් වැඩ තරකම් කරන්න වෙනවා. කරන්න ඕනේ කියලා. ඒකත් හම්බ වෙන්නේ වැඩ කරගෙන කලකට පස්සේ. එදාටවත් කටක් දුන්නේ නැහැ ජීවිත. ඊට පස්සේ ගන්ධක සිටුමා එම් කියව මාත් පිටසර ගම්වැසි යකින් යව කැමතිද කියලා. හා කැමතියි කිව්වා. දැන් එදාවත් හම්බුනේ නැහැ. ඊට පස්සේ අනිත් ඔක්කොමල යන්න ගියා අර පිටසර ගම්වැසි මිනිස්සුන් මොකද කරන්නේ? ගන්ධක සිතානන්ගේ සිටුමාලිගාවට ගියා වැඩ කරකටමට. ඉතින් මේ පිටිසර ගම්වැසි මිනිස්සු බොහෝම උත්සාහයෙන් බොහෝම උවමනාවෙන් සිටුමැදිරි තියෙන හැම වැඩකටුත්තක්ම කරනවා. බත් කියන්න වැඩ කරකම් කරන හින්දා මෙයාට නමක් පට බඳුන බද්දලයා කියලා. ඉතින් කල් යනකොට මේ බද්දලයා අතින් තමයි ගෙදර සිටුමාල්ගම් කියන ජනේල් දොරවල් ටික වහනයක පවා කියන්නේ. උදේ පාන්දරම නැගිටිනවා තියෙන හැම වැඩක්ම හොයලා බලලා කරනවා අන්තිම මොහොතට තමයි ඔක්කොටම පස්සේ තමයි නිඳ නිදා ගන්න එච්චරට කීකරු තුරචව මේ බද්දලයා වැඩකාරකම් කළා අවුරුදු දෙකක් උදා වෙන දවසේදී අරකමිය ගිහිල්ලා කියනවා ස්වාමීනි හෙටට බද්දලයාට අවුරුදු දෙකයි දැන් මේ බත් දෙනවා කියලා අයි අවුරුදු දෙකක් වැඩ කරකම් කළේ දැන් අපි හෙට බත් දෙලට මොකද කරන්නේ ගන්ධක සිතාන කියන හොඳයි එහෙනම් වෙනද මතකල යම් උපකාරයක් යම් ආශ්චර්යයක් මේ සිතුමැදුරේ තියෙනල් ඒ විදිහට බත් දෙලයට හෙට දවසේ සිතුමැදුරයි අයිති මමත් මගේ දුව දරුවෝ ටික ඇරෙන්න සිටුමැදුර හෙට දවසේදී විතරක් බද්දලයට ඕන දෙයක් කළ හැකි. අපි පොඩ්ඩක් අයින් වෙනවා කියලා සිටුමැදුර අයින්කට ගියා සිටුතුමයි දරුවෝ ටිකයි ඔක්කොම. එදාට බද්දලයට හම්බුණා සිටුතුමා නාන තොටුපොළ. සිටුපුණා අර ලක්ෂයක් හදපු තොටුපොළට ගිහිල්ලා බද්දලය නාලා ඒ ආසනේ ඉඳගෙන බද්දලයට හම්බුණා ලක්ෂයක් වටිනා සල්ලි. ඒකත් ඇඳගෙන සිටුතුමා වළඳන ලක්ෂයක් වටිනා තලිය අතට දීලා එදා සිටුතුමාගේ බත ලක්ෂයයි ලක්ෂයක් වටිනා බතට සිටුතුමා තවත් ලක්ෂයක් දුන මේ ලක්ෂ දෙකම වියදම් කරලා බද්දලයට බත හදලා දෙන්න කියලා ලක්ෂ දෙකකින් නිමවෙච්ච බත හදලා අර වාලි උඩ සඳුළු තලයේ ඉඳගෙන ආහාරට ගන්න දැන් සිටුතුමා එදා මතක් කළා බෙර අද අඬ බෙරයක් ගහන්න බද්දලේ වත්තන හැටි බලන් දෙන්න කියලා ගහන්න. තරා ගැව්වා අඬ බෙරි බද්දලේ වත්තන හැටි බලන් දෙන්න. දැන් මිනිස්සු ඒකත් බලන් පුදුම වැඩේනේ කියලා එදාට ධුවරසිනගත් ඇවිල්ලා වශ වෙලා බලාගෙන ඉන්නවා. බද්දලේ දැන්
අවුරුදු දෙකක් පුරාවටම වැඩකරන කල්ලා 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 මහන්සි වෙලා ගත්ත බස්ති ගාන අතට දැන් කන්න හදනවා. කන්න හදනකොටම හිමාල පර්වතයේ පසේ බුදුරජාන් වහන්සේලා 500ක් ඉන්නවා ගන්ධමාන පර්වතයේ. එතන ඉන්න වැඩිමල්ම පසේ බුදුරජාණන් වහන්සේ නිරෝධ සමප්‍රතියට සම්බන්ධව නැගිට මොහොත නැගිටලා ලෝකෙ බලනකොට දැක්ක බද්දලයා බත් ගන්න හදන. එපාර උඩින්ම ඇවිල්ලා තිරසට එහයින් පොළොවට බැහැලා සාමාන්‍ය විදිහට ඇවිදගෙන බද්දලයා බත් කන ආසනයේ කිට්ටුවටම ඉස්සරහටම ඇවිල්ලා පේන්න පාත්‍රෙත් තියාගෙන වැඩ හිටියා. දැන් මේ වෙනකොට අවුරුදු දෙකක් මේ බත්පිඟාන කන්න වැඩකාරකම් කළා. ඒ තරම් හරි ආශාවෙන් තමයි මේ බත්පිඟාන අපි තියාගෙන ඉන්නේ. දැක්ක එකම පසේ බුදුරජාණන් වහන්සේ ඉස්සරහා ඉන්නවා. මේ බද්දලයා හරි නුවණයි. බද්දලයා කල්පනා කරනවා මේ වගේ බක්තිගාන කණ්ඩ මට අවුරුදු දෙකක් වැඩකාරකම් කරන්න වුණා. මං සසරෙදි පින් කරලා තිබුණා නම් මට මේ වගේ බක්තිගාන කණ්ඩ අවුරුදු ගණන් බැලමෙහෙවරකම් කරන්න දෙන්නේ නැහැ. එහෙනම් හැමදාම මේ බතක ස්වාමී වූ ගන්ධකසිතානෝ වගේ මාත් මේ වගේ බතකට ස්වාමීක් වෙනවා. මේක මගේම දෝෂෙ මිසක වෙන කාගවත් දෝෂෙ නෙමෙයි. ඉතින් මට පූජ කරන්න දෙකු හම්බවෙලා තියෙයි. එවගේ පූජා කරගන්ට සුදුසු උත්තමයන් වහන්සේ නමකුත් හම්බවෙලා තියෙනවා. මේ ආහාරය මම දැන් ගත්තොත් ඒක තව ටිකකින් පිළිකුල් බවට පත් වෙනවා. නමුත් මේක මම පූජ කරගත්තොත් මේ ටික මට බොහෝ කාලයක් සැප පිණිස පවතී කියලා අර අවුරුදු ගානක් මේ බක්තිගාන දෙවියන් මහන්සි වෙච්ච මේ බද්දලයා නුවණින් ක්ෂණයකින් අර තණ්හාව අයින් කරලා පසේ බුදුරජාණන් වහන්සේට පත්ති පූජ කළා. පූජ කරනකොට පසේ බුදුරජාණන් වහන්සේ භාගයක් අරගෙන අත බැහැදුවා. නෑ ස්වාමීනි මට මෙලෙන්නේ පරලොවින් අනුග්‍රහ දක්වන්නට කියලා සම්පූර්ණ බක්තිගානම දෙතුවා. ඊට පස්සේ බද්දලයා බලාගෙන ඉඳිම පසේ බුදුරජාණන් වහන්සේ පාත්‍රයේ අහසට තබල පර්යන්ත දැකගෙන හංසෙක් වගේ උඩින්ම ගියා. ඒකත් වෙනින්ද අදිස්ථාන කළා. ඉතින් මේ ආශ්චර්ය දැකලා මිනිස්සු සාදු 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 කියලා කෑ ගැහුවා. ගහනකොට කෑ ගහනකොට ගන්ධක සිතානෝ ඇත්තක ඉඳන් කල්පනා කරනවා වෙනදට මම බත් කරනකොට මේ මිනිස්සු කිසිම සද්දක් නැහැ. අද මහ විශාල සද්දයක් ඇහෙන්නේ. මන් නිල කරපු ආශ්චර්ය බද්දලයට දනාගන්න ලැබුව කවන්තවත් ඇදලා දන්නේ කියලා පණිවිඩයක් එවනවා බලන්න. ඒ පණිවිඩයේදී ආරංචි වෙනවා බද්දලය තමන්ට හම්බ වෙච්ච බත්තිගාන පසේබුදුරජාන් වහන්සේ නමකට පූජා කරපු බවත් උන්වහන්සේ මේ විදිහට අහසින් වඩිනකම් දැකලා මිනිස්සු සාදුකාරද. මේක ඇහුවාම ගන්ධක සිතාම කල්පනා කරනවා අනේ මෙච්චර කාලයක් කළත් මෙබඳු දිනක් කරගන්න මට හිත දුන්නේ නැහැ. මට අවස්ථාව ලැබුණේ නැහැ. මේ ගන්ධක මේ බද්දලයා මේ වගේ පිනක් කරගත්තා කියලා කතා කෙරුවා. කතා කළ ගොනෙ පිනක් තලා ඒ පින මට අවබෝධ අනුමෝදන් කරන්න බෑද? පුළුවන්. මම කල්පනා කළා එක පහනකින් තව පහනක් පත්තු කළා කියලා ඉස්තෙල්ල පහනේ එළියදි වෙන්නේ. තවත් ආලෝකයට ගිහුවාම එළිය රැඳි වෙන ඒ වගේ මං ඇති කරගත්ත පින තව කෙනෙකුට අඩු වුණා කියලා කිසි වෙලාවක ඒක අඩු වෙන්නේ තවත් පින වැඩි වෙනවා මිස කියලා හොඳ කිතුම් යන ඕනම නැහැ. ඉතින් අරය කල්පනා කරන මේ මිනිස්සු පුදුම මිනිස්සු. අවුරුදු දෙකක් වැඩකාරකම් කළා හම්බෙච්ච බත්ගන් පතේ බුදුරජාණන් වහන්සේට පුජ කෙරුවා. ඒකෙන් උපන්න පින අනුමෝදන් කරන්න කිව්වහම ඒක ඉක්මනට අනුමෝදන් වෙන්න කිව්වා. මෙයා නම් මහ පුදුම සත්පුරුෂයෙක් කියලා ආයකෙනට කතා කරලා කිව්වා මගේ සම්පූර්ණ ධනය කොච්චරද තියෙන කියලා බලලා දෙකට බෙදලා හරි වැඩක්ම බද්දලයට දෙන්න කියලා. එයාටම ලියලම දුන්නා. තද රජුරවට ආරංචි වෙලා රජුර මොකද කරන්නේ? තවත් ධනයක් දීලා සිටුවරු වෙන්න ජීතියෙන්
ඉදම කුයි මාලිගාව කුයි දීලා හිතුගන්න පුරුදු වුණා බද්දල සිතාන වුණා. දැන් බද්දල සිතානේ ගන්ධක සිතානේ දෙන යාළු කර්මානුරූපව පින්දහම් කරලා දිව්‍ය ලෝකෙ ගියා. ගිහිල්ලා අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ සැරියුත් මහරහතන් වහන්සේට උපස්ථාන කරන කුලයක උපන්නා. ඒ ළමයා උපන්න දවසේ ඉඳලා දෙමව්පියන්ගේ ඉඳලා මුළු පවුලම සම්පූර්ණ එකම සැප විමානය. අම්මටවත් තාත්තටවත් කිසිම කෙනෙකුට කවදාවත් දුක් මාත්‍රයක්වත් නැහැ. භවභෝග ධන සම්පත්තියෙන් චුත්තකතරුවක් නැහැ. ඉතින් මේ දරුවගේ පුණ්‍ය තේජස නිසා දෙමව්පිය හිතාගන්න මේ ළමයා හරිම වන්තයි. ලොකු වෙලා මේ ළමයා යම් පැත්තකට යන්න කැමති නම් අපි බාධා කරන්නේ නැහැ, ඒ පැත්තට යවන්න. හත්තරදි වයස වෙනකොට සැරියුත් මහ රහතන් වහන්සේ දැකලා කියනවා අම්මා මට මහාන වෙන්න ඕනේ කියලා. ඊට පස්සේ හා හොඳයි කියලා මේ තරම් ධනස්කන්ධයක් තියෙන මේ මාලිගාවට එක කුමාරයෙක් ඉන්නේ, නිසුක කුමාරයා. ඒ හින්දා දවස් හතක් පුරාවට මහ විශාල උත්සව පවත්වලා පවත්වලා හත්ෙන් දවසේ පෙරහරින්ම ජේතවනාරාමයට ගිහලා ළමයා වාරදුන සැරියුත් මහ රහතන් වහන්සේ. ඊළඟට සැරියුත් මහ රහතන් වහන්සේ කිව්වා පැවිද්ද ගොඩාක් දුෂ්කරයි. ගස් යට ඉඳ වෙන්නේ. හිඟා කාලා තිමුල් ඉඳුල් වෙච්ච දේවල් ලැබෙන්නේ නෑ, මට ඒක කරන්න පුළුවන් කියලා. ආ කියලා ඊට පස්සේ වුණ මහාන කළා. මහාන කරන දවසක් පින්දපාත යනකොට කුඹුරෝල්ට වතුර හරවනවා නම් ඉති මෙයා දැකලා නැහැ. අහ මොකද කරන්නේ? බලන්ද සුක සාමණේරයන් වහන්සේ මේ මිනිස්සු වතුර ගෙනියනවා කුඹුරෝල්ට. වතුරට හිස්පිට නැහැ, හිස්පිට තියෙන මිනිස්සු Tamanට ඕන විදිහට වතුර හරවගෙන යනවා. ඒ වගේම කම්මලක් දැකලා යකඩ වලට හිස්පිට නැහැ, හිස්පිට තියෙන මිනිස්සු ඇඳට තියෙන යකඩ හදලා අවියවද හදා ගන්නවා. වඩුව කර්මාන්තයක් දැකලා වඩු වඩුවක් දැකලා ලී දිගෑරලා වඩුව හදාගන්න. ඒ වගේ නුවණැති සත්වයෝ හිත හදාගන්නවා කියලා අනුශාසනා කළාම පින්දපාත යන එකත් නතර කළා භවනා කරන්න කියලා. භවනා කරන්න යනකොට මෙයාගේ පුණ්‍ය තේජසට සක්කරගේ පාණ්ඩු කොම්බල සල්ලාසෙ නෙවුණා. මෙයාගේ භවනාවට කිසිම කරදරයක් එන්නේ නැති වෙන්න සතරවරම් රජදරුවන්ව තැබුවා හතර කොනේ. සක්ර දෙවිය දොරටු ගාව මොරලා. එතකොට දැන් සැරියුත් මහරහතන් වහන්සේ පින්දපාත ගිහිල්ලා ඉක්මනට එනවා පොඩි හාමුදුරන්ට දාන්න දෙන්න. හැබැයි පොඩි හාමුදුරන් හිත සමාධි දෙලා තව ටිකකින් මේ සමාධිය බිඳලා සැරියුත් මහරහතන් වහන්සේ භාවනාවට බාධා කරනවා. බුදුරජාණන් වහන්සේ කල්පනා කළා සුඛ සාමරයෙන් උපස්ථානට මමත් යන්න ඕනේ කියලා. බුදුරජාණන් වහන්සේ මොකද කරන්නේ? සුඛ සාමණේරයන් වහන්සේ කුටි ඉස්සරහට ගිහින් කිසි කෙනෙකුට එන්න දෙන්නේ නැතුව ජේතුව ගාවට ළා ඉන්නවා. සරියත් මහ රහතන් වහන්සේ ආවහම සරියත් මහ රහතන් වහන්සේට ඇතුළට යන්න බැරි විදිහට මග අවරගෙන භාග්‍යවත් මහන්සේ මොකද කරන්නේ? සරියත් මහ රහතන් වහන්සේ ඇතුළට යන්න බැරි විදිහට ප්‍රාර්ථනා අහනවා. අහනේවට උත්තර දුන්නාම ඒවම ඇහිලා සුඛ සාමණේරයන් වහන්සේ රහත් වෙනවා. රහත් වුණා කියලා දැක්කහම බුදුරජාණන් වහන්සේ අයින් වෙලා ආපහු ගන්ද කුටියට වඩිනවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ මතක් කළේ පින් ඇති අයට උපස්ථානයට අද මටත් යන්න ඕනා කියලා. ඒක සුකසාමුණේරයන් වහන්සේගේ පිනට බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරන්න යන්න ඕනා කියලා. ඉතින් මම මේ කතාව ගත්තේ එක කාරණාවකට. මේ පින කියන එක ලේසි දෙයක් නෙමෙයි. මේ පින්වතුන් හොඳට බලන්න මේ සුකසාමුණේරයන් වහන්සේ කල්ප ගණන දුකයි කියන වචනවත් අහන්න නැතුව ලෝකෙ තුල සැපවත් වෙඳලා නිවන් දකින ජීවිතේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගෙන් තව උපස්ථාන ලබන්න තරම් අධිකතර පුණ්‍ය තේජසක් ඇති කරගත්ත විසුන් වහන්සේ කුඩා සාමණේරයන් වහන්සේ නමක් වුණා. මොකද ඒකට හේතුව අන්නාග බද්දල වෙලා හිටපු කාලේ පස්සේ බුදුරජාණන් වහන්සේට පූජා කරපු එකම එක භක්ති දාන නිසා. පින්වතුනි හොඳට හිතුවොත් ඔගලන්ට හිතෙන්න පුළුවන් බද්දලිය එක භක්ති දානක් පූජා කරලා මේ තරම් පිනක් සිද්ධ කරගත්තා කියලා. නෑ,
බද්දල පූජකලේ බස්තිගානක් නෙමෙයි පිමතුනේ අවුරුදු දෙකක තමන්ගේ ජීවිතය තමන්ගේ ජීවිතයයි පතේ බුදුරජාණන් වහන්සේට පූජා කළේ ඒ බස්තිගාන හැටියට නිර්මාණය වෙලා තියෙන්නේ තමන්ගේ අවුරුදු ගානක ජීවිතය තමන් ජීවත්ුනේ ඒ සඳහා ඒක මතක් කළේ මහා සංඝරත්නය උදෙසා මේ වගේ ආවාසයක් සකස් කරනකොට ඕගලන්ට පෙනෙන සමහරට මහා සංඝරත්නය උදෙසා පූජා කරන ආවාස ගෘහයක් වෙන්න පුළුවන්. නමුත් මේ තියෙන්නේ අවුරුදු ගානක කීප දෙනෙකුගේ ජීවිතය. මේ ආවාසය හදන්න ඒ මිල මුදල් එකතු කරන්න රෑ දවල් දෙකේ මහන්සි වෙලා මාස කීයක් ගෙවෙන්නේ නැද්ද? දවස් කීයක් ගෙවන්නේ නැද්ද? අවුරුදු කීයක් ගෙවන්නේ නැද්ද? කියන්නේ අවුරුදු ගානක සතුට කීප දෙනෙකුගේ ජීවිතයේ මේක බැලුගල්මට අපිට පේන්නේ මහා සංඝරත්න පූජා කරන කුටියක් කියලා. කුටියක් තමයි. බත්දලගේ බත්තිගාන ලෙසින් පෙනී සිටි බත්දලගේ අවුරුදු ගානක ජීවිතයේ වගේ මේ කුටියක් හැටියට පෙනෙන්නේ අවුරුදු ගානක කෙනෙකුගේ ජීවිතය ඔයගොල්ලන්ගේ ජීවිතය. අර බද්දලිය කළ පූජාවයි මේ පූජාවයි අතර කිසිදු වෙනසක් නැහැ. එහෙත් සතුටු වෙන්න මේ පින්වතුන් මෙබඳු කුසලයක් ජීවිත පූජාවක් අපිට කරන්න පුළුවන් නා කියලා මේ මොහොතදී සතුටු වෙන්න ඕනේ. ඒක මම මේ පින්වතුන්ට මතක් කරනවා මේ වගේ පූජාවන් කරමින් එපමණකින් නතර වෙන්නට එපා. මේ බුද්ධෝත්පාද කාලේ මනුස්ස ජීවිතය ලැබුණ වෙලාවේ සද්ධර්මය අවබෝධ කරගන්නටත් හැමදෙනාම උත්සාහවත් වෙන්න කියන කාරණාව මතක් කරනවා. පින්වතුනි මේ වගේ පින්කම් කිරීම තුළින් මනුසාත්ම භාවයන් දේවාත්ම භාවයන් ලබන්ටත් ලැබුවා ජීවිත සැපවත් වන ආයුවන්න සැප බලකින ධර්මතාවයන් ලැබෙන්ටත් හේතු වෙනවා. නමුත් පින කියන එක හරියට මුදලක් අරගෙන හෝටලයකට ගියා වගේ මුදලේ වුණාම හෝටලෙම එන්න ඕනේ. මේ වගේ සිංකමක් ගන්නකොට සාක්විය දාගෙන ගිය මුදලක් නෙවෙයි ලොකු සූට් කේස් එකකට ලොකු මුදල් ගොඩාක් දාගෙන ගියා වගේ. ගොඩාක් තමයි ඉන්න ලොකුලු. හැබැයි සූට් කේස් එකේ දාගෙන ගිය සාක්විය දාගෙන ගිය කාලේ ටිකක් දික්කේ නැකයි අඩු වෙන එකයි විතරයි සමහර යන්න වෙනවනේ. ඒ වගේ මනුස්ස ලෝක දිව්‍ය ලෝක වලින් සිනෙන් විතරක් නතර වුණොත් එක විපාක දෙලිය කරේ. ඒ නිසා මේ වගේ පින නිවන දක්වාම ශේ නොවන පින්කම කරගන්න ඕනේ ඔයගොල්ලෝ. මේ කරපු කුසලේ නිවන දක්වාම අවසන් නොවන ශේ නොවන විදිහේ පින්කම කෙරෙහි පත් කරගන්නේ කොහොමද? මේ වගේ පින්කම් කිරීම තුළින් මේ පින්කම මට උතුම් වූ නිවන් පිණිස පාරමී වේවා කියලා හැමදෙනාම හිතා ගන්නට ඕනේ. එපමණකින් නතර නොවි ඒ සඳහා ටික ටික හරි උත්සාහවත් වෙන්න ඕනේ කියන කාරණාව මතක් කරනවා. මතක් කළා මම ඔයගලන්ට මේ දුක්ඛාගත සසර ගමන නිමා කරගන්න හේතු උපනිශ්‍රේ වීම පිණිස පවසින ධර්මතාවෙන් ටිකකුත් දැන් පැහැදිලි කළා දෙන්නා. පින්වතුනි මෙතන ඉන්න ගොඩාක් දෙනෙක් අපි ගොඩාක් අය ගොඩක් බණ අහලා තියෙනවා. දන්නවා. නමුත් ඒ දන්න ධර්මය අපි දකින්නේ අපේ ජීවිතයේ තියෙන පෞද්ගලික ආකල්ප සංකල්ප ගෙවිලා මැකිලා ඒ දකින ධර්මය දන්න ධර්මය අපේ ජීවිතයේ වෙන්නේ. ඒකට මොකද්ද තියෙන හේතුව අඩුව කියලා බැලුවාම අපේ හිතේ තියෙන විසරුණු කමයි හිත සමාධිමත් නොවුණු කමයි හේතුව. එහෙම වෙන්න හේතුව අපි හැමෝම ආර්ය ශ්‍රාන්ත මාර්ගයේ යම් යම් තැන් ගරු කළා බර කළා
වාසය කරනවා ජීවත් වෙනවා නමුත් සමහර අවශ්‍යම කොටස් ටික අතහැරලා තියෙනවා එතෙන්දී ආර්ය අෂ්ටාංග මාර්ගයේ කියන දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා දුක් නැති කිරීමේ ක්‍රමය අංග අටකින් යුක්තයි සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මන්ත ආජීව වායාම සති සමාධි කියලා අංග අටකින් යුක්තයි එතකොට මේ ආර්ය අෂ්ටාංග මාර්ගය සම්මා දිට්ඨි සංකප්ප දෙක ප්‍රඥා වාචා සම්මන්ත ආජීව කියන අංග තුන සීල වායාම සති සමාධි කියන්නේ සමාධිය ප්‍රඥා සීල සමාධි එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන්නේ ප්‍රඥා සීල සමාධි කියන විදිහටද සීල සමාධි ප්‍රඥා කියන විදිහටද අපි අහලා තියෙන්නේ නම් සීල සමාධි ප්‍රඥා කියලා. නමුත් මේක තියෙන්නේ කොහොමද? සම්මා දිට්ඨිය මුල සම්මා දිට්ඨි සංකප්ප දෙක ප්‍රඥාව වාචා කම්මන්ත ආජීව කියන අංග තුන සීලය වායාම සති සමාධි කියන අංග තුන සමාධි. අංගට දිහ බලනාකාරයට පෙනෙන්නේ නම් ප්‍රඥා සීල සමාධි කගේ ඇත්තටම දැන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ සීල සමාධි ප්‍රඥාද ප්‍රඥා සීල සමාධි ඒ කාරණාව අපි හොයාගන්න ඕනේ ඇත්තටම ආර්ය අෂ්ටාංග මාර්ගයේ සීල සමාධි ප්‍රඥා සීල සමාධි ප්‍රඥා නම් ඇයි ප්‍රඥාව මුලට තියෙන්නේ ඒකට හේතුවක් තියෙනවා ඔය තරංගයක් එහෙම තියෙනකොට ඔගොල්ලෝ දැකලා තියෙනව නේද ආරම්භය සහ අවසානය තියෙන එකම ඉරනේ එකම ඉරේ එක පැත්තක ආරම්භය කියලා ගහලා තියෙනවා ඒ ඉරෙම මෙහා පැත්තේ අවසානය කියලා තියෙනවා මේ ප්‍රඥාවත් එහෙම ආරම්භයටයි අවසානයටයි කියන දෙකම එකතැනයි කල්යාණ මිත්‍ර අසුර සද්ධර්ම ශ්‍රවණෙන් යථාභූත ඥානය අහලා දැනගන්නවා මේ සම්මා දිට්ඨි සංකප්ප දෙක මුලට තියෙන්නේ ඉස්සෙල්ලාම මේ ලෝකේ අපි හැම කෙනෙක්ම අවිද්‍යාව නැති නැමති බිත්තරකටුවක් ඇතුළේ උපන් ආය අපි හැම කෙනෙක්ම ජීවත් වෙන්නේ තියෙන ලෝකෙක ඉන්න අය එක්ක ඒ කියන්නේ නිට්ටයයි සැපයි ආත්මයි කියන මානසික මට්ටමකින් තමයි අපි ජීවත් වෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙන්නේ මේ ලෝකෙ තුල හැමදාම පැවතුණු හැමදාම පවතුන ඒත් ලෝකයා නොදකින ඇත්තක් තියෙනවා ඒ ඇත්ත තමයි මේ ත්‍රිලක්ෂණය කියලා කියන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණත් නැතත් මේ ලෝකයේ තුල හැමදාම පැවතුණු හැමදාම පවතින ඇත්ත. හැබැයි මේ ඇත්ත ලෝකයට පේන්නේ. ලෝකය කියනකොට එක එකනා සිහි කරන් තිබව තම තමන් සිහි කරගන්න. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණත් නැතත් හැමදාම පැවතුණු පවතින ඇත්තක් තියෙන අනිත්‍ය දුක යනාත්මයි කියලා. ඒක ඔබට පේන්නේ නිත්‍ය සැපය ආත්මයි කියලා. ඒ කියන්නේ ඕගලන්ට ඇහින් යමක් දැක්කොත් රූප දැකපු ඇහත් ඇහින් දැකපු රූපත් හටගෙන නැති වෙලා කියලා පේනවා නෑ දැකපු ඇහ තියෙනවා ඇහින් දැකපු රූපත් තියෙනවා වගේ කනින් ශබ්දයක් ඇහුවොත් ශබ්ද අහපු කනත් කනින් අහපු ශබ්ද ඇති බවටයි තියෙන්නේ නාසය දිව ශරීරය කය මනස කියන මේ ආයතන හයෙන් කුමන අරමුණක් හා සම්බන්ධ වුණත්
ඔය ආයතන හයත් එයින් දකිනහන අරමුණු ඇති බවටම එළඹ සිටිනවා මිසක නැති බව තේරෙන්නේ නැහැ. එතකොට උන්ව ඇති බවටම පේන කමට කියන නිත්‍යයි කියලා. ඊගොල්ලට අපිට තියෙන්නේ ලෝකය කියන්නේ ඔබට මත. මේ ලෝකයට තියෙන සැපය කියන අදහස. මොකද්ද රන් රිදි මුතු මැණික් යාන වාහන ඉඩකඩ මිල මුදල් දුවා දරුව මේ වගේ වස්තු තියෙනවා මේවා අසුරු කළාම ජීවිතේ සැපවත් වෙනවා මේවා ලබාගෙන සුවසේ සැපසේ ඉන්න පුළුවන් කියන අදහසක අපිට තියෙනවා. ධර්මයන් හැම දෙයක්ම තියෙනවා කියන තැනකින් ඒ වගේම නොයෙක් නොයෙක් අරමුණු ලබාගෙන සැපවත් වෙන්න පුළුවන් බොහෝ දේ යාන වාහන පුදුමගිරි මාළිකා ඉඩකඩන් තියෙනවා කියන අදහසක් අපිට තියෙනවා. දෙවස්සේ ආත්මය ඇහැකන දිවනාස්තිය ශරීරය කියන මේ ටික මම කියලා මේක මගේ කියලා ඒ මට තව සත්‍ය පුද්ගලය හම්බ වෙනවා පෙනෙනවා කියලා තමයි තේරෙන්නේ. නිත්‍යයි සැපයි ආත්මයි කියන හැඟීම තමයි ඔබටත් මටත් තියෙන. හැබැයි ඒක ඔය මට්ටම මතයි ඔබයි මායි උපන්නේ ඔය මට්ටම මතයි ජීවත් වෙන්නේ ඔය මට්ටම මතයි නැහැ. ඒ හින්දා ඔබයි මමයි කවදාවත් බුදුරජාණන් වහන්සේ නමක් වූ මේ සාසනය නොතිබුණා නම් අනිත්‍ය දුකයි අනාත්මයි කියන එකක් දන්නේවත් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වෙලා දේශනා කරන අනිත්‍යයි කියන ධර්මතාවය චක්කුම් වික්‍රේ අනිච්චං රූපා වික්‍රේ අනිච්චං චක්කු විඥානං අනිච්චං ඇහැ අනිත්‍යයි රූපය අනිත්‍යයි චක්කු විඥානය අනිත්‍යයි කන අනිත්‍යයි ශබ්ද අනිත්‍යයි සෝත විඥාන අනිත්‍යයි. මේකෙන් කියන්නේ දකින් යමක් දැක්කොත් දැකීම ඇහැ ඇහෙන් දැකපු දේ ඉතුරු නැතුවම නැති වෙනවා කියලා. කනින් ශබ්දයක් ඇහුවොත් ශබ්දය අහන කනක් ඉතුරු නැතුවම නැති වෙනවා කියලායි කියන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ අනිත්‍යයි කියලා පෙන්වුවට මේ අනිත්‍යයි කියන වචනේ පෙන්වන්නේ හොඳට මතක තබා ගන්න දකින අහන හැම දෙයක්ම නැවත දකින්න අහන්න පුළුවන් මට්ටමට තියෙනවා කියලා නිත්‍ය සංඥාවක් පවත්වන පවතින ඔබටයි මටයි අනිත්‍යයි කියන වචනේ තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. ඒ වගේම ඉතාමත්ම වටිනා බොහෝ සවිඥානික අවිඥානික වස්තු අරමුණු තියෙනවා ඒව ලබා ගත්තාම ලබාගෙන සැපවත් වෙන්න සුවපත් වෙන්න පුළුවන් මානසිකම සුවපත් වෙන්න පුළුවන්කමක් තියෙනවා කියන මානසික මට්ටමක් තියෙන ඔබටයි මටයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ලෝකයේ සියලු සංස්කාරයම දුකයි කියලා. සැපවත් වෙන ධර්මයෝ තියෙනවා ඒවා ලබාගෙන සැප විඳින්න පුළුවන් මනසක් තියෙනවා කියන තැන ඉන්න ඔබටයි මටයි පෙන්වන්නේ ලෝකය සැප නෙමේ. සැප කියන එකෙන් තැවරුණු ඉදිකට තුලක තරම් දෙයක් වත් ලෝකේ තුල නැහැ. ලෝකේ කුමක් මත පවතින දුක මත පවතින ලෝකයේ කියන එක තුල තියෙන දුකමයි සම්බම් වික්‍රේ ආදිත සියල්ල අවිල ගන්නවා. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පද දුක් දෝමනස් උපායාසකින් අවිල ගන්නා ලදි කියලා පෙන්වන්නේ දුකයි කියලා පෙන්වන්නේ ලෝකයේ බොහෝ සැප විඳින පුරුවන් දේවල් තියෙනවා සැපසහගත දේවල් තියෙනවා කියන මනසක් තියෙන ඔබටයි මතයි. ඊට පස්සේ මම තින්නව තව සත්‍ය පුද්ගලෙ ඉන්නවා කියලා ආත්ම සංඥාවක් පරිහරණය කරන ඔබටයි මටයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ අනාත්මයි කියලා. චක්කු අනත්ත රූප අනත්ත සෝත අනත්ත ශබ්ද අනත්ත මේවා අනාත්මයි කියලා. දැන් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුනක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. මෙන්න මේ ලක්ෂණ තුන හෝ තුනෙන් එකක් හරි දැක්කොත් එදාට දුකේ කලකිරෙනවා. කලකිරිලා මේ සියලුම දුකෙන් නිදහස් වෙනවා මේ සතර ගමන අවසන් වෙනවා කියලා පෙන්වනවා. දැන් එහෙම බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ
නිට්ටය සැපයි ආත්මයි කියන මට්ටමකින් ජීවත් වෙන අපිට ඔක පෙන්නවා කියලා නිට්ටය සැපයි ආත්මයි කියලා පරිහරණය කරපු හුරුව කිවෙනවද ගෙවෙන්නේ මේ පෙන්නවා කියලා පෙන්න බුදු ලක්ෂණිය දකින්නේ එහෙනම් දකින්න යන්න වැඩ පිළිවෙලක් ඕනේ ඊට පස්සේ නිත්‍යශපයි ආත්මයි කියන මානසික මට්ටමක් තියෙන අපිට පෙන්නනවා ඔය මට්ටම තුල තමයි ඕගොල්ලෝ ලෝකයේ තුල ඇලිලා බැඳිලා ඉන්නේ නිත්‍යශපයි ආත්මයි කියන දකින්න කමේ තියෙන දෝෂය ඔය මට්ටමේ ඉන්න කෙනාට අවිද්‍යාව නැමැති වැස්ම ඇත්ත නොදකින ඒ වැස්ම තුල ඉන්න ඕගොල්ලෝ තණ්හාව නැමැති සංයෝජනයෙන් බැඳෙනවා තණ්හාවේ වස්තුත්ව බැඳෙනවා බැඳුනහම මිදෙන්නේ නැහැ. මොකද ජාති ජරා මරණ ශෝක පරිද දුක් දුම්න තුපය අතරින් මිදෙන්නේ නැහැ. දුකේ බැඳිලා ඉන්න කෙනාට දුක් විඳින්න වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනිත්‍ය දුකයි අනාත්මයි කියලා දැක්කොත් වෙන්නේ මොකද්ද? දැක්කොත් ඇලෙන්නේ කලකිරෙනවා අතනෙ බෙදි දුක්කේ. සබ්බේ සංසාර අනිච්ච යදා පඤ්ඤාය පසති අතනින් බිදි දුක්ඛේ ඒ සමගොවි සුද්ධිය සබ්බේ සංඛාර දුක්ඛ යදා පඤ්ඤාය පසති අතනින් බිදි දුක්ඛේ ඒ සමගොවි සුද්ධිය සබ්බේ ධම්ම අනාත්තාති යදා පඤ්ඤාය පසති අතනින් බිදි දුක්ඛේ ඒ සමගොවි සුද්ධිය අනිත්‍යෝ දුක්ඛෝ අනාත්මෝයි කියන ධර්මතාවය යම් කලක නුවණින් දැක්කොත් එදාට දුකේ කල කෙරෙනවා ඇලෙන්නේ එදාට මිදෙනවා ජාතියෙන් ජරාව ව්‍යාධි ශෝක මරණ පරිදේ දුක් දුමන සුපායාසකෙන් මිදෙනවා සියලු සතර දුකෙන් මිදෙනවා මෙතනම මිදවා කියන නෝර පරිදේ ධර්මතා දෙකයි නිට්ටය සැපයි ආත්මයි කියන ධර්මතාවේ යම් තැනක ඇද්ද දුකේ සැපයි කියන විපල්ලාසය තියෙනවා ඒ කියන්නේ කලකිරෙන්නේ ඇලිලා බැඳිලා දුකෙන් නොමිදෙනවා අනිත්‍ය දුක යනාත්මයි කියන ත්‍රිලක්ෂණේ යම් කලක දැක්කද දුකේ කලකිරුණා නොයදලා මිදෙනවා එතකොට දැන් මිදීම හෝ නොමිදීම කියන එක චුට්ටක් ප්‍රශ්නයක් නෑ තියෙන්නේ නිට්ටේශප යාත්මයි කියලා දැක්කොත් ලෝකෙ තුල ඇහිලා පවතිනෝ දුකෙන් මිදෙන්නේ නෑ අනිත්‍ය දුක යනාත්මයි කියලා දැක්කොත් ලෝකේ කලකිරුණා මිදෙනවා එහෙනම් ඔන්න ওই ටික පෙන්වුවට පස්සේ දැන් අපි දන්නවා දුකින් නිදහස් වෙන්න නම් අනිත්‍යයි දුකයි අනාත්මයි කියන ත්‍රිලක්ෂණයේ දැක්ක යුතුයි අපි ගාව තියෙන අපි ගාව පවතින ඒ අපි නොපෙනෙන මේ ඇත්ත දැක්ක යුතුයි ඔන්න දැන් කල්යාණ මිත්‍රයතුළු සද්ධර්ම ශ්‍රවණයෙන් අපිට හම්බ වුණා සම්මා දිට්ඨිය සුතමේ ඥානෙ ඔන්න දැන් ප්‍රඥා වලට තියෙන හැබැයි මේ ප්‍රඥාව දැන් තියෙන්නේ පරතෝ ഘോഷයෙන් ලැබෙන සුතමේ ඥානය කියන මට්ටමේ. දකින්නේ. අන්නේ දැනගත්ත ඇත්ත දකින්න යන්න මාවතක් ඕනේ. අන්නේ මාවතට කියනවා ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා. අනේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගොඩ නැගින්න පින්වතුනි තමා තුළින් දැනගත් තැන ඉඳලා නෙමෙයි ආර්ය අෂ්ටාංග මාර්ගය දැනගත දේ දකින්ද පටන් ගන්න ක්‍රමවේදයේ ඉඳලා අන්න පටන් ගන්නකොට අපිට තියෙන්නේ සීල සමාධි ප්‍රඥා එතකොට දැනගත දේ දකින්ද යන්න නම් ඒ දකින්ද යන ගමන මඟ තියෙන්නේ සීල සමාධි ප්‍රඥා එහෙනම් දැනගත් කල්යාණ මිත්‍රයන් සද්ධර්ම ශ්‍රවණයෙන් දැනගත්තා අනිත්‍යයි දුකයි අනාත්මයි කියන මේ ලක්ෂණ තුන දැක්කොත් දුකේ කලකිරුණ දුකෙන් මිදෙනවා. ආයේ ඊට පස්සේ නිකුත් අවශ්‍ය නැහැ. එහෙනම් ඇත්ත දකින තැනට අපේ මනස ගන්න ඕනේ. ඔබ දැන් ඉලක්කයක් දීලා තියෙනවා. ඒ සඳහා කරන වැඩපිළිවෙලේ ආරම්භක මොකද්ද? දැන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ හොඳට මතක තබා ගන්නද? සීල සමාධි ප්‍රඥා නම් අපි තුලින් පටන් ගන්න වැඩපිළිවෙලේ ආරම්භක තැන ආර්ය අෂ්ටාංග මාර්ගයේ ආරම්භ වෙන්නේ වාචා කම්මන්ත ආජීව කියන තැන. සීල සමාධි ප්‍රඥා. දැන් වාචා කියලා කියන්නේ වචනය සංවර කරගන්නවා. කම්මන්ත කියලා කියන්නේ
අකුසල ධර්ම කරන්නේ නැතුව කායික සංවරයක් ඇති කරගන්නවා. ආජීවය කියලා කියන්නේ මිත්‍යා ජීවය වැළකීලා නිවැරදි ජීවිතාව. මේ තුලින් කය වචන දෙකේ සංවර කරගෙන නිවැරදි ජීවිතාවකින් ජීවත් වෙනවා කියන තැනට පැමිණෙච්ච පමණකින්ම ඉතුරු කුසලයන් වඩන්න පුළුවන් භූමියක පිළිතියා වෙනවා. පෙර පන්සිල් සමාදන් නිති පන්සිල් ආජීවස්තම කුසීලිය උපෝසථස්තම් කුසීලිය සාමාන්‍ය රසිතිය උපසම රසිත ප්‍රමාණවා. හරි, දැන් අපි සීලයක පිළිතියා. දැන් සීලී ගාවට සිල්වත්ච්ච කෙනා දුක්ඛ නිරෝධ ගාමනේ ප්‍රතිපදාවේ ඊගාවට ආසන්නම කාරණා මොකද තියෙන්නේ? දාර්ශනික මාර්ගයේ සීල සමාධි ප්‍රත්‍යාවේ මොකද? සම්මා දිට්ඨිය කියන එක කල්යාණ මිත්‍ර ඇතුළ සද්ධර්ම ශ්‍රමයෙන් අපිට ඉලක්කයක් ලැබුණා. මෙන්න මේ ඇත්ත දැක්ක දවසට දුකෙන් මිදහත් වෙනවා. මෙන්න මෙහෙම ඇත්තක් තියෙනවා, ඇත්ත පෙන්නවා. මේ ඇත්ත දැක්කොත්, මේ ලක්ෂණය දැක්කොත් එදාට දුකෙන් නිදහස් වෙනවා කියලා කල්යාණ මිත්‍ර ඇතුළේ සද්ධර්ම ශ්‍රමයෙන් අහන්න ලැබුණා. දැන් එහෙනම් අපිට තියෙන්නේ කල්යාණ මිත්‍රයෝ පෙන්වපු යම් දර්ශනයක් පෙන්වන මේ දර්ශනයට පැමිණීමත් එක්කම දුකෙන් නිදහස් වෙනවා කියලා එතෙන්ට පැමිණෙන්නේ අපිට තියෙන්නේ. පැමිණෙන්න කරන වැඩ පිළිවෙලේ මුලටම හම් වෙන්නේ අපිට මොකද්ද? Taman තුලේ සීල සමාධි ප්‍රඥානල් ඉස්සෙල්ලාම අපිට ආර්ය ශ්‍රාංග මාර්ගයේ සපයා ගන්න තියෙන්නේ සීලයට අවශ්‍ය කාරණා ටික. සිල්වත් වෙච්ච කෙනා ඊගාවට උත්සාහවත් වෙන්න ඕනේ මොකේද? සීලේ ගාවට තියෙන මොකද්ද? සමාධිය. සමාධියට ආර්ය ශ්‍රාංග මාර්ගයේ තියෙන අංග මොකද්ද? වායාම සති සමාධි නා. දැන් වාචා සම්බන්ධ ආජීව ගාවට ඊගාවට ළඟම තියෙන අංග දෙක මොකද්ද? වායාම සති කියන කාරණා දෙකේ හිටුණාම හිත සමාධි වෙනවා. එහෙනම් දැන් සීලයක පිහිටිච්ච කෙනා ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනවා කියලා බොහෝ සෙයින් ප්‍රධානතම බෙන්දෝනේ කුටෙන්ටද? දර්ශනයටද? නෑ, වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි කියන අංග තුනේ කටයුතු කරන්නේ. මොකද සීල සමාධි ප්‍රත්‍යයනේ. සීල ප්‍රඥා අපි ගොඩක් දුරට කරන්නේ මොකද? සීල ප්‍රඥා සමාධි විදියට. ඒ කියන්නේ සීලයක පිහිටලා දැනගත්ත අහගත දර්ශනය මුත්තට හිතනවා. මොකද ඒක හිතනකොට කෙලෙස් අඩුවෙලා හිත සමාධි වෙයි, ඇත්තත් කෙනේ කියලා. එහෙම ඇත්ත බලනකොට කෙලෙස් අඩුවෙලා හිත සමාධි වෙනවා නම් එතකොට වෙන්නේ සීල ප්‍රඥා සමාධි. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්නේ සීලයක පිළිතලා වායාම සති කියන අංග දෙක උදව් කරගෙන හිත සමාධි කරනවා. ඒක මේ සීලයට කියන මොකද? සමාධි සංවර්ධනික සීලය. මේ සීලය උදව් වෙන්නේ කොතෙන්ටද? සමාධියට. සීලය මොකකටද උපකාරය? සමාධියට. සමාධිය මොකකටද උපකාරය? ප්‍රඥාවට. ඇත්ත ත්‍රිවිධ දකින්න. එහෙනම් සීලයේ පිළිපදලා ඇත්ත ත්‍රිවිධ දකින්නද අපිට තියෙන්නේ? ඇත්ත ත්‍රිවිධ දකින්න බලන්නද තියෙන්නේ? නෑ. ඒ හින්දා මෙතෙන්දී මම මේ කියලා දෙන කාරණා ටික ගොඩාක් වටිනවා. ඉස්සෙල්ලා හොඳට මතක තබා ගන්න ආර්ය අෂ්ටාංග මාර්ගය කියනකොට සීල සමාධි ප්‍රඥා නම් තමන් එක එක අංගෙන් අංගය මේ අංගාට පුරුදු කරමින් එන්න, ඒකට පැමිණෙමින් එන්න, ඒක වාසය කරමින් එන්න. වාචා කම්මන්ත ආජීව කියන තුනේ මුලින්ම පිළිතුලා හිටින්න පුළුවන් තරම් වචනේ සංවර කරගන්නත්, කායික සංවර කරගන්නත්, දැරිණ ජීවිතාවෙන් වැළකීලා ජීවත් වෙන්න. ඊට පස්සේ ආසන්න මාංග දෙක ගන්න. වායාම සති. වායාම කියලා කියන්නේ උත්සාහය. සතර සම්මා ප්‍රධාන වීර්යය. වායාම. සති කියන්නේ සතිපට්ඨාන සිහිය පිහිටීම. කාය වේදනා චිත්ත ධම්ම කියන ධර්මතා හතර උදව් කරගෙන සිහිය පිහිටව ගන්න. සීලයක පිහිටි කෙනා කරන්ත ඕනෙම දේ තමයි මොකද්ද? මේ සීලේ සමාධිය වඩා ගන්න උපකාරය. ඕගොල්ලෝ මේ කය වචන දෙක සංවර කරගත්තම හිත සමාධි කරගන්න. හිත සමාධි කරගන්න නම් සීය පිළිතුරා ගන්න ඕනේ
දැන් සතිපට්ඨානෙ වඩන්න ඕනේ සතිපට්ඨානෙ වඩන්න නම් ඊට උත්සාහය තියෙනවා ඒකේ මතක් කළේ මම සීලයක පිහිටිය ඕගොල්ලෝ හිමතු වායාම සති දෙක උදව් කරගෙන සමාධිය වඩා ගන්න ඕනේ සමාධිය ඇති කරගන්න තියෙන්නේ මොකද්ද උත්සාහයේ සතර සතිපට්ඨානෙ වඩන්න ඒ සතර සතිපට්ඨානෙ වඩන ආකාරය නිවැරදිවම පිළේ දහමේ තියෙන හැටියට මම ඔයගොල්ලන්ට පොඩ්ඩක් මතක් කරලා දෙන්න. ඇත්තට මේ ක්‍රමය හඳුනාගත්තොත් අපිට හිත සමාධි කරනවා කියන එක වැරදියක් හෝ අමාරු දෙයක් නෙමෙයි කරන්න පුළුවන් එක. උත්සාහයෙන් කරන්න පුළුවන් එක. එතනදී සතිපට්ඨානය කියලා කියන්නේ සති කියලා කියන්නේ සිහිය. පට්ඨාන කියන්නේ පිහිටවීම සිහිය පිහිටවීම මේ සිහිය පිහිටවීම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ කොහොමද අරඤ්ඤගතව රුක්කමූලගතව ශුන්‍යාගාරගතව නිසීදති පල්ලංකම් ආභිජිත්‍ර උතුම් කායම් පණිදාය පරිමුඛං සතුං උපට්ඨපිත්ත කැලේකත හෝ ඉස්කේකත හෝ ගාත් මුලත හෝ හිස් ගේකට ගෙහිල්ලා ගාත් මුලකත හෝ කැලේකත හෝ හිස් ගේකට ගෙහිල්ලා කොන්ද විදුව තබාගෙන ඉඳගන්න ඉඳගෙන පරිමුඛං සතෙන් උපට්ඨපෙත්තා පරිමුඛං කියන්නේ මුඛේටි ඉදිරිපසින් කියන අදහස සතෙන් උපට්ඨපෙත්තා සිහිය පිහිටුවා ගන්න නාසිකාග්ගේවා මුඛ නිමිති ඔන්න හොදට පෙන්නවා සතිපට්ඨානය කියන්නේ සිහිය පිහිටුවා ගන්න තැන පෙන්නවා කොතනද නාසිකාග්ගේවා මුඛ නිමිති අයං සති සිහිය හොදට විස්තර කළා යම් සිහියක් තියෙනම් සිහි කරන බවක් තියෙනම් නැවත නැවත සිහි කරන කමක් තියෙනම් සිහිය පිහිට කරගෙන ඉන්න කමක් සිහිය සරණ කරගෙන ඉන්න කමක් අරමුණෙන් අරමුණට දුවන්ට නොදෙන ආකාරය සිහියක් මුලා නොවු සිහියක් සිහිය ප්‍රධාන වෙන්න කමක් සිහිය බලවත් වෙන්න කමක් කියන එකට කියන සිහිය කියලා මේ සිහිය පිහිටියේ මනාව පිහිටියේ නාසිකාග්ගේවා මුකදමෙත් ඔන්න නාසිය ළඟ හෝ තොල් දෙක ගාව සිහිය පිහිටෙව්වා හරියට නොහික් මුණු සතෙක් වූ කනුවක බැඳා වගේ එක්කෙනෙක් දේවල් නැවත නැවත සිහි කර කර සිහි කර කර බාහිරට යන සිතට එක එක දේවල් සිහි කර සිහි වෙන්න නොදී නාසිය හෝ තොල් දෙක ගාව දැනුම් සහගතව ඉඳ සකස් කළා ඔන්න සතිපට්ඨානේ සිහිය පිහිටෙව්වා දැන් කනුවේ බැඳාට මේ සතා බැඳපු ගාවම හිල වෙනවද බැඳපුවම හිල වෙන්නේ නැහැ. ඒත් එහාට පනිනවා මෙහාට පනිනවා නේ. මේ සිහිය පිළිතුරා ගත්තාම සති නිමිත්තේ හිත බැඳගත්තාම එහෙමම ඉන්නද එක එක දේවල් සිහි වෙනවා. එහාට යනවා මෙහාට යනවා මොන විදිහටවත් ඉන්නේ නැහැ. ඒ හින්දා සිහිය පිළිතුරාගෙන ජීවත් වෙන්න බැහැ. සති නිමිති හිත දැබුවට සති නිමිති හිත පිහිටලා හිටින්නේ නැහැ. සති නිමිති හිත තබා ගත්තාම ඒ තුල හිත පිහිටලාම ඉන්නවා නම් මුකුත් ප්‍රශ්නයක් නැහැ. දැන් සති නිමිති හිත තබා ගත්තට සිහිය පිහිටෙව්වට පිහිටලාම තියෙනවද? නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ උපකාරක ධර්මතා හතරක් දෙනවා. මේ සිහිය අයං සති උපට්ඨිතා හෝති සුපට්ඨිතා නාසිකාග්ගේවා මුඛ නිමිත්ති නාසය කෙළවර හෝ තුල් දෙක ළඟ මේ සිහිය මනාව පිහිටුවා ගන්න සිහිය පිහිටීම හුරු කිරීමට කාය වේදනා චිත්ත ධම්ම කියන ධර්මතා හතර උදව් කර ගන්න මේ හතර සතිපට්ඨාන ධර්ම සතර සතිපට්ඨානය මේ හතර සිහිය පිහිටුවා ගන්න තියෙන ධර්මය ඒකෙන් කියන්නේ ඒ ධර්මතා හතර සිහිය පිහිටවන්න කියන එක නෙමෙයි මේ සිහිය දැන් අද ඕගොල්ලෝ ගාව සිහිය පිහිටලා තියෙනවද කියන ආසිය හෝ තොල් දෙක ගාව හිත කොහාටවත් යන්නේ නැතුව ඒ සති නිමිත්ත සමත නිමිත්ත හිත සිහිය හොඳට පිහිටලා තියෙනවද නැහැ
ඒකට සිහිය පිහිටුවා ගන්න ධර්මතා හතරක් ඔය සිහිය පිහිටුවා ගන්න හැටි පෙන්නලා ඊටවට පෙන්නන ඔය විදිහට සත්‍ය නිමිත් හිත තියාගෙන සිහියෙන්ම ආස්වාද ප්‍රස්වාසය ගැන නුවණින් ඉන්න. ආස්වාද ප්‍රස්වාසය ගැන නුවණින් ඉන්නකොට මොකද වෙන්නේ? මේ සත්‍ය නිමිත්ත තුළ හිත බැඳී පවතින කම ටිකෙන් ටික දියුණු වෙනවා හිත අහකට යන්නේ. ඕගොල්ලෝ විනාඩි 15ක් හරි සිහියෙන්ම ඉඳගෙන ආස්වාද ප්‍රස්වාස කරලා අස්වාස ප්‍රස්වාසයේ මානසිකාරය අයින් වෙයි. නමුත් විනාඩි 15ක් සිහියෙන් සත්‍ය නිමිත්ත තුළ හිත පුහුණු වෙයි. ඊට පස්සේ සත්‍ය නිමිත්තේ හිත පිහිටුවාගෙන සිහිය පිහිටුවාගෙන නුවණින් කුමුබ කොටස් 32 බලන්න. කුමුබ කොටස් ටික බලනකොට කයano නුවණින් බලනවා. හැම වෙලාවෙම සිහිය පිහිටුවාගන්න සත්‍ය නිමිත්තේ කයano නුවණින් බලනවා. සිහිය පිහිටුවාගෙන වේදනාව නුවණින් බලනවා. සිහිය පිහිටුවාගෙන සිතano නුවණින් බලනවා. සිහිය පිහිටුවාගෙන ධර්මාරම්මණයන නුවණින් බලනවා. කය අනුව වේදනාව අනුව සිත අනුව ධර්මය අනුව සිහිය පිහිටුවන්නේ නැහැ. කය අනුව සිහිය පිහිටෙව්වොත් වේදනාව හිත යොමු කරනකොට කය අනුව සිහිය පිහිටුපේක නැහැ. ඒ සිහිය පිහිටුක නිමිත්ත නැති වෙනවා. සිතට යොමු වෙනකොට වේදනාව සිහිය පිහිටුවොත් ඒ සිහිය පිහිටින නැති වෙනවා. එහෙම වුණොත් ඔයාලට පිහිට හිතෙන් දැනක් නැති වෙනවා. මේක මම මතක් කරන්නේ ගොඩාක් වටින තැනක්. අපේ හිත අද දවසේදී අලු ගොඩකට පොල්ලෙන් ලොව වගේ විසිරලා තියෙනවා. මේ විසිරෙන ගතිය නතර වෙන්න හිත එක තැනකට හුරු කරන්ද නිමිත්තක් හදා ගන්න. වායාම සති කියලා කියන්නේ උත්සාහය එක තැනකට සිහිය එකඟ කරනවා, සිහිය පිහිටුවා ගන්න. වායාම සති උත්සාහය මොකටද? එක තැනකට සිහිය පිහිටුවා ගන්න. මේ විදිහට සතිපට්ඨානය වඩනවා, සිහිය පිහිටීම වඩනවා. කාය වේදනා චිත්ත ධම්ම කියන ධර්මතා හතර උදව් කරගෙන මේ සති නිමෙත්තේ හිත පිහිටුවා ගන්න එක වඩනකොට 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 හිත දවසින් දවස දවසින් දවස සිතේ පිහිටීම වැඩි දියුණු වෙනවා. ඕගලන්ටම ඒක දකින්න පුළුවන්. අද සති නිමෙත්තේ හිත පිහිටුවාගෙන හිත කොහාටවත් යන්න දෙන්නේ නැහැ කියලා හොඳ වමනාවේ නාසිය හෝ තොල් දෙක ගාව සිහියෙන් හිත පිහිටුවාගෙන නුවණින් කය හෝ වේදනාව හෝ හිත හෝ ධර්මාරම්මණය බලමින් ඉන්නවා. නුවණින් බලනවා සිහිය පිහිටුවාගෙන ඉන්නේ සත්‍ය නිමෙත්තේ. ඔහුම ටිකක් උත්සාහවත් වුණොත් හෙට දවසේ භවනා කරන්න පටන් ගත්තොත් ඕගොල්ලන්ට වෙනසක් තේරෙයි. සිහියට වඩා අද සත්‍ය නිමෙත්තේ හිත ගැදී පවතින හුරුව වැඩි. අහකට යන ගතිය ආවේ. ඊගල් දවසේදී ඒ දවස් දෙකටම වඩා සති නිමිති හිත ගැන්දී පවතින ගැටිය වැඩි. මේ විදිහට නාසය ළඟ හෝ තොල් දෙක කියලා දෙපොළෙන් එක පොළක් තෝරගෙන සිහිය හුරු කරන්න ඒකට. මෙහෙම හුරු කරනකොට සිහිය ගැන්දී පවතින දවසක් තියෙනවා. සිහිය හොඳටම පිහිටියාම සියලුම විතරක සංසිඳිලා හිත සමාධි වෙනවා. අන්න මේ සීලය වායාම සති කියන ධර්ම සීලේ පිහිටිකෙනා උපකාරක ධර්මයක්. ඊගාවට ගත යුතු ළඟ මංග දෙක තමයි වායාම සති කියන අංග දෙකේ කටයුතු කරනකොට සමාධි කියන අංගයේ නිර්මාණය. අන්නේ සමාධිමත් මනසට අන්නර කල්යාණ මිත්‍රයතුල සද්ධර්ම ශ්‍රවණයෙන් අහගත්ත අනිත්‍ය බව දුක් බව අනාත්ම බවකින් දැర్శණය පේනවා. අද තේන්නේ ඒක පෙනෙන්නේ නැති නිත්‍ය සැපයි ආත්මයි කියලා පෙනෙන ඒ මත ජීවත් වෙන ලෝකෙටයි අනිත්‍ය දුකයි අනාත්මයි කියන ධර්මතාවයක් තියෙනවා. ඒක දැක්කොත් සියලු දුකින් ඔබ නිදහස් වෙනවා කියන පරිදි දුන්නේ පැහැදිලි වෙනුනේ. ඒ පෙන්නන හින්දායි මුලින්ම සම්මාදිට්ඨිය මුලට තියෙන්නේ. ඒ කල්යාණ මිත්‍ර ඇසුර පරතෝගෝසිය තුලින් ලබාගත් ඒ දර්ශනය දකින තැනට යන්න වැඩ පිළිවෙලක් කළා. සීලයක පිළිතලා වායාම සත්‍ය උත්සාහයෙන් සීය පිළිපදවාගෙන හිත සමාධි කළා. අන්න සමාධිගත මනසට දකින්න අහන හැම දෙයක්ම දැකීමෙන් පස්සේ නිරුද්ධ වෙනවා. එහෙන් පස්සේ නිරුද්ධයි කියලා අනිත්‍ය පේනවා. අපි දකින විදිහට හිතන විදිහට මේ හැම දෙයක්ම ලබා ගන්න සැපවත් වෙන්න බෑ. මේ අපි අන්තිම සැපයි කියන දේ තුල ජරාති ජරා මරණ ධර්මයන් පැවරලා තියෙනවා කියලා. දුකයි කියන එක පේනවා.
ආධ්‍යාත්මික බාහිර මේ සියලු ධර්ම අනාත්මයි කියනක පේනවා. අනිත්‍ය වූ දුක්ඛ අනාත්ම වූ ස්කන්ධ ටිකේ අනිත්‍ය වූ දුක්ඛ අනාත්ම වූ ලක්ෂණය පේනවා. පේනකොට මේ දුකේ කලකිරෙනවා, දුකේ නොයලෙනවා, දුකේ මිදෙනවා. මිදුනහම මිදුනා කියන නුවණ පහළ වෙනවා. එතකොට කියනවා සීල, සමාධි, ප්‍රඥා, විමුක්ති, විමුක්ති ඥාන දර්ශන. මේ සීලය පිහිටියේ හිත සමාධි කරගන්නයි. හොඳට බලන්න ආර්ය අෂ්ටාංග මාර්ගයේ මේ සමාධිය තියෙන්නේ අන්නාර කල්යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්ම ශ්‍රවණයෙන් අහගත්ත දර්ශනය දකින්නයි. දකින්නේ මොකටද? දැක්කපු දවසට කෙලෙසුන්ගේ ආශ්‍රයයෙන් හිත මිදෙනවා. සියලු ජරා මරණ ශෝක පරිද දුක් දෝමන ස්ථානයෙන් උපායයෙන් හිත මිදෙනවා. මිදුනහම මිදුනා කියන නුවණ පහළ වෙනවා. මෙන්න මේ විමුක්ති ඥාන දර්ශනය ලැබෙනවා. විමුක්තිය නිසා කෙලෙසුන්ගෙන් භවයෙන් ලෝකෙන් ජීවිතයෙන් මේ හැම දුකෙන් මිදීම වෙනවා. ඇත්ත දැක්කොත්, ඇත්ත දකින්නවා, හිත සමාධිය වුණොත්, හිත සමාධි කරන්ද සීලයට පිහිටියේ. සීලයේ පිහිටියේ හිත සමාධි කරන්නයි කියලා කියන්නේ සීලයේ පිහිටි කෙනා වායාම සති කියන අංග දෙක ඊගාවට එකින් එකට තම ආර්ය අෂ්ටාංග මාර්ගය පිළිවෙන්න තියෙනවා. වායාම සති සමාධි වාචා කම්මන්ත ආජීව කියන ධර්මතා තුනේ මුලින්ම සම්පාදනය කරගත් ධර්මතා තුනේ පිහිටි ඔබ ඊගාවට ළඟම ඔබට තියෙන්නේ වායාම සති කියන කාරණා දෙකේ පුළුවන් තරම් උත්සාහවත් වෙලා සමාධි දක්වා හිත වඩා ගන්න. සමාධිය ඇති කරගන්නේ මොකටද කියන එක දැන් මගේ හිත සමාධි හොඳ ආලෝකයක් ඇති වුණා කිසිම දෙයක් තේරෙන්නේ නැති තැනකට ආවා. දැන් නම් මට මොකක් හරි වෙලා ඇති කියලා ඔයගොල්ලෝ රැවටෙන්නේ ඇයි? ඔයගොල්ලෝ කලම දර්ශනයක් තියෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ සීලය පිළිපදලා හිත සමාධි කරගන්න මොකටද? ප්‍රඥාව සදාත්‍ය ඇතිහෙටි දකින්ද මොකද ඇත්ත කියන එක දැනගෙනම යාවේ. ඒ කියන්නේ කල්යාණ මිත්‍රයන් සද්ධර්ම ශ්‍රවණයෙන් හම්බුණා අද ඔබට පෙනෙන්නේ නැති නමුත් ඔබේ ජීවිතේ පොදු නැත්තා. තකොකට එක එක පැතිරමින් ගත්ත හැකි. ඈ චතුරාර්ය සත්‍ය දුක්ඛ සමුදය නිරෝධ. ජීවිතයේ දුකයි දුකට හේතුව තණ්හාව. තණ්හාව නැති වුණොත් දුක නැති වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නවා. දැන් මේ සියලු දුක ඇති වෙන තණ්හාව. තණ්හාව නැතිනො දුක නැති වෙනවා කියලා තේරෙනවා. නම් තණ්හාව නැති වෙලා නැහැ. තණ්හාව නැතිනො දුක දුකෙන් නිදහස් වෙනවා. දුක ඇති උනේ තණ්හාව නිසා. ජරා මරණ ශෝක පරිදෙ දුක්ඛ දෝමනස්කයන්ගේ යුක්තය යදමම කියලා පේනවා. ওই දුකට හේතුව තණ්හාවයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. තණ්හාව නැතිනො දුක නැති වෙනවා කියලා පෙන්නනවා. නමුත් ඒ වුණාට දැන් එහෙම පෙන්නපු ගමන් තණ්හාව නැති කරලා දුක නැති වෙන්නේ නිරුද්ධ වෙන්නේ. හා වැඩ පිළිවෙලක් තියෙනවා හැම. ඔබ සීලයක පිහිටන්ද වායාම සති දෙක උදව් කරගෙන හිත සමාධි කරන්න. සමාධි කරනකොටම ඔබ ඇහෙන් දකින කනෙන් අහන මේ හැම දෙයක්ම දුකයි කියන පංච උපාදානස්කන්ධ දුක්ඛ කියන නෝන ඔබට පහළ වෙනවා. එතකොට ওই රූප ශබ්ද වලට තියෙන දුක ඇති කර හේතු තණ්හාව ප්‍රහාණය වෙනවා. තණ්හා නිරෝධය නිසා දුක්ඛ නිරෝධ සාක්ෂාත් වෙනවා කියන කාරණට කිවෙව වෙනවා. ඉතින් ඒ නිසා හොඳට මතක තබාගන්න සීල සමාධි ප්‍රඥා කියනකොට තමන් තුලින් ප්‍රතිපදාවක්. එතකොට ඒකට අර සම්මා දිට්ඨිය අංග ටික ඇඳලා ගන්න එපා. ඒක අන්තිමටම ආපහු තියෙන්නේ ආරම්භයටයි අවසානයටයි වගේ. සම්මා දිට්ඨි සංකප්ප කියන ධර්මතා දෙකෙන් තමයි කල්යාණ මිත්‍රාසුර සද්ධර්ම ශ්‍රවණේ මේ ඥාන දර්ශනේ මුලින් අහගත්තේ. අහගත්ත දේ දැකීමක් බවට පත් වෙනකොට සීලයක පිළිතුරලා වායාම සතිකෙන් දෙක උත්සාහවත්ව සමාධි කරනවා. සමාධි කරගන්නේ මොකද කියන උත්තරේ කලම තියනවා දැන්. ඇයි? අද පෙනෙන්නේ නැති නමුත් හිත සමාධි වෙච්ච දවසට පෙනෙන දර්ශනයක් කලින් ඉගෙන ගන්න. ඉගෙන ගත්තා ඒ දර්ශනය දැක්කම හිත සමාධි වෙන්නේ කරන්නේ. සමාධි වුණහම ඒ දර්ශනය පේනවා. ඇයි ඒ දර්ශනය දකින්න උත්සාහවත් වෙන්නේ? එදාට මේ දුක ඇති කරපු හේතුව නැති කළා කියලා දුකෙන් නිදහස් වෙනවා. දුක නිදහස් වුණාම දුක නිදහස් වුණා කියන නෝන පහළ වෙනවා. ඉතින් මේ කාරණාව තවත් දුරටත් හොයලා බලලා නුවණින් ඊට පැමිණ වාසය කරන් හැමදෙනාම
අදහස් කරගන්නට කියලා මතක් කරනවා. ඉතින් හැමදෙනාම කල්පනා කරගන්න ඕනේ තමන්ගේ ජීවිත ගොඩාක් කාලයක් සූපත් වෙන සපවත් වෙන මහා වටිනා පින්කමක් අද දවසේදී හැමදෙනාම සිද්ධ කරගත්තා. ඉතින් අපි මේ සියලු කුසල ධර්මයන් තුළින්ද කුසල ධර්මයන් තුළින් ජනිත වෙච්ච කුසලයන්ද ඒ වගේම මේ ධර්ම ශ්‍රවණය තුළින් ජනිත වෙච්ච සියලු කුසලයන්ද අනුමෝදන් කටයුතු සංගලට අපි අනුමෝදන් කරමු. මේ පින්වතුන් අවුරුදු ගානක තමන්ගේ ජීවිතය වියදම් කළ මහ සංඝරත්නය උදෙසා මනාව දැකුම් කළු විදිහට ඒ ආවාසය කුටි ආවාසයන් නිර්මාණය කළා, සංඝ සතු කළා, පූජා කළා. ඒකට දැකලා බලලා දායකත්වය දෙමින් තව උදව් උපකාර කළා වූ බොහෝ පින්වතුන් ඉන්නවා. ඒ වගේම මේ ආවාසය ඇතුළේදී ලඝු ගරු භාණ්ඩ සකස් කිරීමේදී උදව් කළ පිරිසකුත් ඉන්නවා. ඒ වගේම අද මහා සංඝරත්නයේ සද්ධර්මයේ අවබෝධය ලබා දෙන්නට සද්ධර්මය දේශනා කරන්නට ඉදාවස්ථාවක් සලසලා දෙන්න බොහෝ ශ්‍රද්ධාවෙන් අපේ වෛද්‍ය තුෂාර මහත්මා ඇතුළු පිරිස ධර්මාසනය පුරුත් හදලා පූජා කරලා තියෙන මේ අවස්ථාවේදී ඒක ශ්‍රීපත් කරනවා. ඉතින් මේ ධර්මාසනේ අද පොඩි අපහසුතාවක් නිසා මම වැඩේ නොහිටියත් මේ ධර්මාසනේ වැඩ ඉඳලා යම් ස්වාමීන් වහන්සේ නමක් බණ පදයක් පදයක් හරි අහිංසක ලෝකයට කියලා දෙන වාදයක් ගන්න අපේ තුසාර මැතිතුමාටත් ඒකට උදව් උපකාර වෙච්ච සියලු දෙනාටත් පින් සිද්ධ වෙනවා. ඉතින් මේ ආවාස සකස් කළ සාංගික පූජා කරන පින්කමත තුෂාර මහත්මත් ඒ ධර්මාසනයක් සකස් කළ පිළිල කළා. අද දවසේදී ඊටම සහ සම්බන්ධ වුණා. මේ පින්වතුන්ට ධර්මාසනය හදලා පූජා කිරීමේ පිනට අනුමෝදන් වෙන්න තුෂාර මහත්මයාට කුටියක් හදලා සාංගික කළා පූජා කිරීමේ පිනට සම්බන්ධ වෙන්න අවස්ථාව තියෙනවා. ඉතින් එතකොට පින්කම දෙපැත්තටම මහා බලගත පින්කමක් වෙයි. ඉතින් මේ අවස්ථාවේදී හැමදෙනාම එකතුලා මේ වගේ වටිනා පින්කම් රාශියක් කරගත්තා. කල්පනා කරගන්න මේ සීළු ආකාරයෙන් පහළ කරගත් සීළු කුසලයන් ලෝකීය සම්බුද්ධ ශාසනයත් මේ පින්වතුන්වත් මේ පින්වතුන්ගේ ජීවන් දරුවන් ආරක්ෂා දිස්ථාන අධිග්‍රහණීතු ශාසන වාම් පිෂ්ඨකරක සීළු දෙවියෝද මේ අරණ්‍ය ශ්‍රේෂ්ඨයට අධිග්‍රහණීතු මේ ගාම ශ්‍රේෂ්ඨ අධිග්‍රහණීතු යම් ගේ දේවගණ සම්‍යක් සිටිනම් මේ සීළු දෙවියෝද මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවිසිර වඩා වර්ධනය කරගනිමින් දිව්‍ය පත්‍ර බෝධිකි මුතුන් වෙන සෙත්වා. දෙවියන්ගේ ආරක්ෂාවද මේ පින්වතුන් කෙරෙහි නිබඳව නිරතුරුව ලබා දෙත්වා කියන අදහසින් සාදු නාදයකින් දෙවියන්ට පින් අනුමෝදන් කරන්නට ඒ වගේම සිහිපත් කරගන්නට මේ කුටියට සහ සම්බන්ධ වෙච්ච මේ සිල් දෙනාට විශේෂයෙන්ම ඥාන රණසිංහ මහත්මා, නිලමනී රණසිංහ මහත්මිය ඒ වගේම ශ්‍රියානි අබේ සූර්ය මැතිනිය, ශ්‍රියානි අබේ සූර්ය මැතිනිය ඇතුළු මේකට උදව් උපකාර කළ සහ සම්බන්ධ වෙච්ච බොහෝ පිරිස් ඉන්නවා. එල්ලම් තිනුනත් ඒ වගේම මම හිතන්නේ ලඝුකරු භාණ්ඩ අරගෙන දීමේදී අපි බදුරේ ලියෙම තුමන්ලා ඒ වගේම මදුලිකා එංගලන්ත වාසය කරන මදුලිකා නෝන ඒ වගේම ලයනල් බණ්ඩාර මහා සායම මැතිනිය වගේ බොහෝ පිරිසක් ඉන්නවා. තව නම් වශයෙන් මම දන්නේ නැති බොහෝ පිරිස් උදව් වෙන්නට ඇති. ඉතින් මේ මොහොතේදී සිහිපත් කරන්නේ හැම දිනම තමන් නමින් සිකල යාත්‍රා කළා වූ ඥාතීන් සිහිපත් කරගන්නට ඥාන රණසිංහ මහත්මයාගේ ආදරණීය දෙමාපියන් මේ මොහොතේ සිහිපත් කරනවා. ඒ වගේම නිලමනී රණසිංහ මැතිණියගේ ආදරණීය දෙමාපියන් සිහිපත් කරනවා. ඒ වගේම ශ්‍රියානිය අබේසුරි මැතිණියගේ ආදරණීය දෙමාපියන් සිහිපත් කරනවා. ඒ වගේම නිලම්ටි අපේ මැතිණියගේ මියගිය ඒ දියණිය ඇතුළු ඥාතීන් මේ මොහොතේ සිහිපත් කරනවා. ඒ ඇතුළු මෙතෙන්ද සහ සම්බන්ධ වෙච්ච සෑම දෙනාගමියගේ ඥාතිමය මොහොතදී සිහිපත් කරගන්න බොහෝම ශ්‍රද්ධාවෙන් මහා අපි බොහෝම ශ්‍රද්ධාවෙන් කැපකිරීම උත්සාහයෙන් මහා සංඝරත්නය ආරමුණු කරගෙන මේ ආවාස ගෘහයන් නිර්මාණය කළා, ඒව පූජා කළා, ධර්මාසන සකස් කළා, ඒව පූජා කළා, ජනිත වෙච්ච කුසලයක් ඒ වගේම තුසාර මහත්මයාතුළු පිරිසගේ මියගේ ඥාතිමය සිහිපත් කරනවා.
මේ සියලුම දෙනා අපි සිද්ධ කරගත්තු මේ සියලු කුසල ධර්මයන් මියගේ අපගේ ඥාතින්ට අපි අනුමෝදන් කරන අනුමෝදන් වෙත්තා. ඥාතින් දුක් ඇති ස්ථානයේ සිටින දුකෙන් අතුරු දිවිසපවත් භාගයටපත් වීමෙන් උතුම් නිවනින් සැනසෙත්වා කියන අදහසෙන් ඉදන් මේ ඥාතිනම් හෝතු ගාථාව කියලා ඥාතින් දුකෙන් අනුමෝදන් කරන්ට. ඒවගේම කල්පනා කරගන්න ඕනේ ඒ නිසානේ අපි සූර්යමෙත තුමන්ගේ ආදරණීය පියාණන් වයෝවෘද්ධ ස්වභාවයෙන් රෝගාතුර ස්වභාවයෙන් සිටිනවා. ඒ පියතුමන්ටත් නිදුක් ඇතුළු ඒ ශ්‍රියන් අපි සූර්ය ආදරණීය මෑණියන්ටත් වයෝවෘද්ධ ස්වභාවයෙන් රෝගී ස්වභාවයෙන් ඒ දෙපළට මේ පින් අනුමෝදන් කළා මේ කුසලයෙන්. ඒ අයට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ විස්වා කායික මානසික ශක්තිය ධෛර්යය ඇතිව තවදුරටත් කුසල ධර්ම සිද්ධ කරගන්න මේ පින් හේතුඵලන් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් මේ තුලින් ජනිත වෙච්ච කුසලයන් නිහල් රණසිංහ මැතිතුමා නිලමණි රණසිංහ මැතිණියට එවැගේම ඉසාන අභිසූරිය මැතිණියට එවැගේම ඒ ඉසාන ඒ අභිසූරිය මැතිණියගේ ස්වාමි පුරුෂයා වූ ඒ මහත්මාමන් මේ මොහොතේ බොහොම සිහිපත් කරන එතුමාත් ඒ වගේම ආදරණීය පියාණන් ආදරණීය මෑණියන් නිසා සූර්ය මැතිණිය ඇතුළු සියලු දෙනාමත් නිරන්තරෝනා ඒ වගේම මේ මහත්මා ඇතුළු පවුලේ සියලු දෙනාමත් ඒ වගේම මේට සහ සම්බන්ධ වෙච්ච සියලුම දෙනාටත් ඒ වගේම ධර්මාසනය පිළියෙල කළ සකස් කළ පූජා කළ වෛද්‍ය සාර මහත්මා ඇතුළු ඒ පින්වත් සියලුම දෙනාටත් ඒ වගේම මේ ආවාසයේ ගරු භාණ්ඩ පිළියෙල කිරීම සඳහා උදව් උපකාර කළ ඒ බදුරිය මැතිණියට ඒ වගේම මදුරිකානෝන මැතිණියට ඒ වගේම ලායනල් බණ්ඩාර මැතිණිය ඇතුළු මම නම් වශයෙන් දන්නේ තව උදව් වෙච්ච යම් තාක් පිරිසක් තියෙනන් මේ පින්වතුන්ට මේ පින්කම සිද්ධ කරන ඒ සෑම දෙනාටම මේ සඳහා උදව් උපකාර කළ සහ සම්බන්ධ වෙච්ච වැඩ කළා වූ සියලු දෙනාට අපේ බාසුන් නැහැලා එහෙම මම හිතන්නේ ගොඩාක් ජයන්ත බාසුන් නැහැ ඒ වගේම බාසුන් නැගේ නම් මට මතක නැහැ ඒ වගේම මේ විදුලි එහෙම හදන චාමර පුතා ඒ වගේ අය ගොඩාක් මහන්සිලා කටයුතු කළා. ඒ වගේම මාස ගානක් තිස්සේ මේ චන්දන පුතා එහෙම හරියට මහන්සිලා කටයුතු කළා. ඒ සියලු දෙනාවත් මේ මොහොතේ මතක් කරනවා. ඒ අයටත් මේ පින් අනුමෝදන් කරනවා. ඒ වගේම මේ සඳහා දැකලා බලලා සහ සම්බන්ධ වෙච්ච සියලු දෙනාටත් මේ සඳහා හැම වෙලාවෙම අවවාද අනුශාසනා කරමින් ඔයාලට අපේ ධම්මදේව ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ නන්දරතන ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ ගෞරවනීය මහා සංඝරත්නය මෙතිති මේ මොහොතේ සිහිපත් කරනවා. ඒ ස්වාමීන් වහන්සේලා ඇතුළු මේ සියලුම දෙනාටත් ඒ වගේම මේ ආවාස ගෘහයට විදුලිය ලබා දෙන්න හැම ආකාරයෙන්ම කටයුතු කළ ඒ විදුලි ඉංජිනේරුතුමන් ඇතුළු ඊට සහ සම්බන්ධ වෙච්ච සියලු දෙනාට මේ සියලුම ආකාරයෙන් සම්බන්ධ වෙච්ච සියලුම පින්වතුන්ට පින් අනුමෝදන් වූ දිව්‍ය දයාව ආශිර්වාදයෙන් තුන්වන් සතු අනන්ත ගුණ බලෙන් මේ මහා පුණ්‍ය ශක්තියගේ බලෙන් මේ සෑම දිනාගේම මෙලෝ ජීවිත වලට ඇතිවන්නා ලෙඩ දුක් කරදර බාධක අතුරුපසල දුර්වේවා කරන කියන යහපත් සියල්ල සමුද්ධ වේවා සාර්ථක වේවා. සසර වසනාතුරු සාපිපාසාදී ජීයකට දුකි දුප්පත් අසන බිදු භාවගල පත් නොවී බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැලසී පමණ වැඩවදාලා වූ ජාත්‍යයක් ජරාවක් ක්‍රියාදියක් සෝකයක් මරණයක් නැත්තා වූ සදාකාලික සැපැති සාන්ත සුකෘතුම් වජ්‍රාමර නිර්වාණ සම්පත්තිය වහවහ සාක්ෂාත් කරගන්ට මේ සෑම් දිනාට මේ කුසල ධර්මයන් උතුම් නිවම් පිළිසම් පාරමී වේවා කියලා සිතන කරනවා. ඒ වගේ මතක් කරතුතුයි මේ කුසල දාන කුසල ක්‍රියාව පුණ්‍ය ක්‍රියාව මේ පින් උතුම් සිද්ධ කරගන්ට ඉඩ ලබා දෙන්න මුල් වෙච්ච සත්පුරුෂයෙක් වෙන අපේ නන්දසිරි මහත්මා මහරගම ඉතින් එතුමාව මතක් කරන්ට අපිට ප්‍රමාද වෙනවා. නමුත් ඇත්තටම මේ කුසල ධර්මය සිද්ධ කරගන්න මූලික අදිතාරණ මේ තුමා මේ පින්වත්තුන්ව සහ සම්බන්ධ කරවලා යොමු කරවලා
ඉතින් මේ අවස්ථාවේදී අපේ පින්වත් නන්දසිරි මහත්මාව බොහෝම මෙත්සිතින් සිහිපත් කරනවා. එතුමන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයෙන් වෙත්වා ප්‍රාර්ථනීය බෝධිකින් උතුම් නිවන සැනසෙන්නට එතුමන්ටත් මේ පින් පාරමී වේවා කියලා අසන්නට කරනවා. අවදිනා මොහොම වන්දනා කරගන්න තව කාගේ හරි නමක් හැම කියන්න බැරි වුණා නම් ඒ අහිතකින් නෙමෙයි ඉතින් සිහි කිරීමේ දෝෂය නිසා කියන එකත් මතක් කරලා ඒ හැම දිනකටත් ඔන්න මේ පින් අනුමෝදන් කළා කියන වචනින් පින් අනුමෝදන් කරනවා. අනුමෝදන් වෙනතුනේ හොඳයි තිරුවන් සරණයි. මොහොම වන්දනා කරගන්න අදුවාදම සීලස එච්චන් වද්දා ප්‍රචායනෝ චත්තාරෝ ධම්මාවත් ආයුවන්නෝස්කම්බලම් ආයුරෝග්‍ය සම්පත්ති සර්ග සම්පත්තිමය අතෝ නිබ්බාන සම්පත්ති නාතේ.